අදත් ජාතික පුවත්පතල ප්‍රධාන සිරස්තල බලමු සවිස්තරාත්මකව විශ්ලේෂණාත්මකව රට පුරාව ආපදා තත්ත්වයක් ඇතිව තිබෙන මොහොතක්. ඒ වගේම රටේ බොහෝ පැතිවල ගංවතුර සහ ආපදා තත්ත්වය නිසා වෙන ජනතාව විපතට පත්ව සිටින මොහොතක්. නමුත් ජාතික පුවත්පතල ප්‍රධාන සිරස්තලයේ සිට ඇතුළු පිටු දක්වාය සම්බන්ධයෙන් වාර්තාවක් නැහැ. මන්ද හේතුව ජනාධිපතිවරණ උණුසුමක් රට තුළ නිර්මාණය වී තිබීම. ඒ නිසා ජනාධිපතිවරණය සහ ඉලක්කගත් තොරතුරු පමණයි වාර්තා කරන්නේ. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් රටේ තොරතුරු සැඟවීමක් සිද්ධ වෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. එතින් අපි ඇතුල් පිටුවල වාර්තාවන් වල දක්වලා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු. ඒ සම්බන්ධයෙන් පසුවට අවධානය යොමු කරනවා. අද ඉඳලා දවස් 24යි තියෙන්නේ ජනාධිපතිවරණයට. ඉතින් එවැනි මොහොතක අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන්වන්නේ කෝටි 5000ක බිල් ගෙවන්න සල්ලි නැහැ අමාත්‍යාංශවල ඉල්ලීම භාණ්ඩාගාරයේ ඉටු කර නැති බවට ප්‍රධාන සිරස්තලය. විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5000ක පමණ හිඟ බිල්පත් මුදල් අමාත්‍යාංශයේ හිර වී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. වැඩිම මුදලක් ඉල්ලා හිඟ බිල්පත් ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය මහාමාර්ග මහනගර බස්නාහිර සංවර්ධන කියන අමාත්‍යාංශවලින්. ඉතින් මේ වැඩ කරලා තියෙන්නේ බිල් ලෙවලා තියෙනවා, බිල් ගෙවන්න විදිහක් නැහැ, මොකද සල්ලි නැහැ. හැබැයි මේ අතරේ තමයි පුවත්පත් වාර්තාවේ කියන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි 2000ක්, ඒ වගේම බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 1350ක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට කෝටි 1100ක මුදලක් ගෙවන්න තියෙනවා. මේ වගේම පසුගිය අමාත්‍යාංශවලින් පසුගිය කාලේ ක්‍රියාත්මක කරන ද ව්‍යාපෘති සඳහා ගෙවීම වෙනුවෙන් මේ බිල්පත් ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලුණාන් පස්සේ අපේක්ෂිත ආදායම් නොලැබීම, විවිධ ප්‍රශ්න, ඒ වගේම අමාත්‍යාංශවල සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කළා, කිව්වා මේ වැඩි ආදායම් අඩු කරන්න කියලා. ඒ වගේම තමයි අමාත්‍යාංශවල දෙපාර්තමේන්තු සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රාග්ධන වියදම් තවත් 10%කින් කපා හරින කියලා චක්‍රලේඛයක් නිකුත් කළා. මේ සියල්ල එක්ක අද දවසේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා පැහැදිලි මේවා අද ලංකාදීප පුවත්පතේ සිරස්තලයේ. ඉතින් කළමනාකරණය, ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් සියල්ල වගකිව යුත්තා, ඒ සියල්ල කරනවා කියලා කියපු පුද්ගලයා තමයි මංගල සමරවීර අමාත්‍යවරයා. ඉතින් කෙසේ නමුත් මංගල සමරවීර අමාත්‍යවරයාගේ කළමනාකරණ හැකියාවේ දුර්වලතාවයද පෙන්නුම් කරන්නේ. එසේ නොමැතිනම් මංගල සමරවීර නෙමේ මේ ලෝකේ කුමන ලෝකෙ ඉන්න හොඳ මුදල් නැමැති කෙනෙක් දැම්මත් අදාළ ඇමතිවරයාට සල්ලි තියෙන්නට ඕන කළමනාකරණය කරන්න, සල්ලි නැති ප්‍රශ්නද මේ තියෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. කෙසේ නමුත් ආර්ථිකය සම්බන්ධයෙන් කුමනාකාරයේ කළමනාකරණය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කරද මංගල ඇමතිතුමාට මේව ගාණක් නැහැ වගේ පෙන්න තියෙන්නේ. මාතර පාසල්වල ආරක්ෂාවේ ගැටලුවක් නැහැ කියලා තමයි එතුමා කියන්නේ. දිනමෙන පුවත්පතේ ආර්ථිකය සම්බන්ධයෙන් කොහොමවත් අත් එතුමයි කතාවක් නැහැ. පුවත්පත් වාර්තාව පුටා දක්වන්නේ අද දිනමෙන පුවත්පතේ. මෙහි දක්වා තිබෙනවා යනුව මාතර පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ කියන හේතුව තමයි යම්කිසි ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගුණා කියන කාරණේ. පසුගිය පහුගිය දවස් කිහිපේ විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මේ පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා වාර්තා වුණා. මේවා ඇත්තටම බොරු බිල්ලු මවාපෑම් කියලා තමයි මංගල සමරවීර මහතා ඊයේ දවසේදීත් මාධ්‍ය හමුවක් ඇඳවමින් කියා සිටියේ. ඒ අනුව ආරක්ෂාව ගැන බිල්ලු මවන තැතක් තිබෙනවා කියලා, පාසල් තුල ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ බයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් තියෙනවා. ඉතින් මේකේ යම්කිසි පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියලා ඒ සම්බන්ධයෙන් හොයලා බලලා පියවර ගන්න කියලා මෙහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළ තියෙනවා. අද දිනමෙන පුවත්පතේ තොරතුරු වාර්තාවේ දක්වා තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් කොහොම වුණත් අවසාන වශයෙන් මේ කියන සංවර්ධන ඉලක්ක අරවා මේවා ඔක්කොම කරන්න දැන් අඩු ගානේ රජයේ මුදල් නැහැ, කෝටි 5000ක බිල් ටික ගෙවා ගන්නවා. එතකොට අවුරුද්දට ඩොලර් බිලියන 5 ගාන ණය ගෙවන් යන ඕන විදේශීය රටවල් වලට. ඒකම ගත්තු කරපු වියදම් වලට අදාළ ගෙවීම් තව බොහෝ සිදු කරන්න තිබෙනවා. ඉතින් ඒත් එක්ක කොහෙද රටේ සංවර්ධනයක් දුවන්නේ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මෙවැනි මොහොතක තමයි විවිධ ආකාරයේ බලාපොරොත්තු ජනතාවට දෙමින් යන්නේ. කියන්නේ රුපියල් 1500ක දක්වා වතු කම්කරුවගේ වැටුපය වැඩි කරනවා කියලා සඳහන් කරනවා. 114කට වැඩි පිරිසක් වතු කම්කරුවෝ ඉන්නවා. ඒතර කොහොමද මේක කරන්නේ? ඉතින් මෙවැනි ප්‍රායෝගික නොවන කතා පැති දෙකෙන්ම කියවෙනවා. ඉතින් නිවන් මොහොතක තමයි අප ඉන්නේ මේ රටේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක. මේ අතර රුපියල් 5000කට රුපියල් 105 බැගින් පිරිනැමීම සම්බන්ධයෙන් අරුණ පුවත්පත කියනවා 140%ක්ම ගෙවලා තියෙන්නේ අකිල විරාජ් කාර්යවසම් මහත්මයාගේ කුරුණෑගල පැත්තට කියලා. යනුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දිවයිනපුරා විහාරස්ථාන 1000කට ලබා දෙන්න රුපියල් 105ක මුදල් චෙක්පත් 105 ගානේ මුදල් චෙක්පත් දබා දීලා තියෙනවා. 140%කට වැඩි ප්‍රමාණයක් අකිල විරාජ් කාර්යවසම් මහත්මයා ඉන්න එතුමාගේ නියෝජනය කරන
කරුණාකල දිස්ත්‍රික්කයේ දීලා තියෙන බව විගුණ කාධිපති වාර්තාවේ කියන්නේ. දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිදු කර ඇති මේ ක්‍රියාව කරලා තියෙන මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ඒ අනුව විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා ලබා දෙන මුදල් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා දිය යුතුවත් අදාළ මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ලබා දීලා තියෙන්නේ. අරමුදලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අග්‍රමාත රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ උපදෙස් පරිදි ඉතින් විහාරස්ථාන වලට වසර දෙකකට ආසන්න කාලයක් ගත වෙලා තියෙන මුදල් ලබා දීලා එම මුදලින් විහාරස්ථාන සංවර්ධනය කරන්නේද කියලා මධ්‍යම සංස්කෘතික අරමුදල මෙතෙක් කිසිම පසු විපරමක් කළා නැහැ. සල්ලි ටික දීලා තියෙනවා පන්සල් වලට හාමුදුරුවනේ මෙන්න වැඩේ කරගන්න කිරවල බැකේසේ වෙනත් ඉනුත් 140ක් දීලා තියෙන්නේ. කුරුණෑගල. ඒතර අනිත් පන්සල් වලට අනිත් පන්සල් පන්සල් නෙමෙයිද කියලා තමයි අහන් තින්දින් යම් කිසි ක්‍රමවේදයක් යටතේ මේව බෙදා දීමක් සිද්ධ වෙවි කියන බලාපොරොත්තුව තමයි තියෙන්නේ. හැබැයි අවසානයේ සිද්ධලා තියෙන්නේ එක ඡන්ද ව්‍යාපාරයට වාසි සහගත විදියට ඒව බෙදා හරින එක. ඉතින් නිසි කමිටියක් නැතුව යම් කිසි වැඩපිළිවෙලක් නැතුව ඒ සඳහා නායක ස්වාමින් වහන්සේලා වෙනත් පිරිසකින් සමන්විත ඒ විහාරස්ථානයේ ඇගයීම් වාර්තාවක් නැතුව මොනෝද ඒ විහාරස්ථානයේ දියුණු විය යුතු තත්ත්වයන් කියලා ඔයාලා බලන්න නැතුව හිතවත් කමන මහත්මයෝ මේ මගේ වැඩක් තියෙනවා පොඩ්ඩක් බලලා කියලා ස්වාමින් වහන්සේලා එහෙම ඉල්ලීමක් කරාම විහාරස්ථාන වලට. ඉතින් එහෙම ලබා දීලා තමයි මේ තියෙන්නේ පේන විදියට. අවසාන ඉතින් අකිල මහතුමාට ඕන විදියට තමයි ඒක දීලා තියෙන්නේ. අද දවසේ මෞබින් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ලසන්තගේ දුව ගෝඨාභයට පැවරු නඩුව ඇමරිකානු අධිකරණයේ විසි කරලා දාපු පුවත ඒ අනුව චෝදනා පදනම් විරහිත කියලයි මෙහිදී කියන්නේ. චාරුක වාර්තාවක් සහිතව තමයි මේ කතාව අද ගෙනෙන්නේ. ඒ අනුව ඝාතනයට ලක් වෙච්ච සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් ජනාධිපති අපේක්ෂක සහ එකී ඝාතනය සිදුවන අවස්ථාවේ මෙරට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විත්තිකරුවෙකු කරමින් ඇමරිකාවේ පවරා තිබූ නඩුව කැලිෆෝනියානු මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනවා. ඉකුත් 17 වෙනිදා කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය විසින් මේ නඩුකරේ නිෂ්ප්‍රභ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට දැරූ ආරක්ෂක ලේකම් දුරේ රාජකාරිය විදේශ රාජ්‍ය මුක්තිය ලබන ක්‍රියාවක් බවත් මේ නඩුකරේ විමසීමට කැලිෆෝනියා අධිකරණයේ නෛතික බලයක් නොමැති බවත් සඳහන් කර සිටියා. අද එය වාර්තා කරන පුවත්පත් 3ක ප්‍රධාන සිරස්සල වාර්තාවන් විදියට ඒ අනුව අපි සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ උපුටා දක්වනවා. එහි කියන්නේ මේ සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තාවේ අනුව මේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මේ කරුණු දෙක මත පෙර සඳහන් කළ කරුණු දෙක මත අහිංසා වික්‍රමතුංගගේ නඩු විමසීමට කැලිෆෝනියානු අධිකරණයට ඇති හැකියාව පිළිබඳ අභියෝග කරලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බලපු අධිකරණය මේ නඩුව නිෂ්ප්‍රභ කරමින් තීන්දුව ලබා දෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් නඩුකරයට එරෙහිව ගොනු කරපු කරුණු සැලකිල්ලට ගනිමින් තමයි කැලිෆෝනියා මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු ආර් ගැලරි ක්ලවුන්ස්න විසින් මේ ප්‍රකාශය තීන්දුව නිකුත් කරන්නේ. ඉතින් අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින් මේ සම්බන්ධයෙන් අදාළ චෝදනාව දිගින් දිගටම එල්ල කර සිටියා. ඒ ඇමරිකාවේ ජීවත් වන අතරතුර අද දවසේ ඒ සම්බන්ධයෙන්ම ඩෙලි මිර පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා වෙන දක්වා තිබෙනවා. ඒ අනුව අහිංසා ටු චැලෙන්ජ් US ඩිස්ත්‍රික් කෝට් වර්ඩික් වාර්තා කරන්නේ අද ප්‍රධාන සිරස්තලෙන් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඡායාරූපයක් සමග ඇයගේ රුව සහිතවයි මේ වාර්තා කරන්නේ. මේ අතරම තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ නඩුව නිෂ්ප්‍රභ කෙරෙනු බව ඉවත දැමුණු බව සඳහන් කරන්නේ ඇමරිකානු අධිකරණය විසින්. කෙසේ වෙතත් මෙහිදී සඳහන් කර සිටියා විත්තිකරු පොදු නීතියට එන විදේශ රාජ්‍ය නිලධාරී මුක්තිය ලබනවා කියලා. මේ පදනම් මත නඩුව පවත්වාගෙන යාමට අධිකරණයේ බලය නැහැ. විත්තිකරු විසින් ඉදිරිපත් කරපු අනෙකුත් තර්ක නිෂ්ප්‍රභ කිරීමේදී සලකා බැලීමට අවශ්‍ය වෙන්නේ නැහැ කිව්වා. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට නිෂ්ප්‍රභ කරනු ලැබෙන මේ නඩුවේ ඉකුත් ජූලි 15 වෙනිදා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිංසා වික්‍රමතුංග මහත්මයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ නඩුව පවරා තිබුණේ අනීතික ඝාතන, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, වදහිංසා යන චෝදනා වලදී. මේවා නගන්නට බැහැ කියලා මේ අධිකරණය තුල කිව්වේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත ප්‍රතිපත්ති වලට අදාළව විදේශ රාජ්‍ය නිලධාරියෙකුගේ ක්‍රියාකාරකම් අදාළව කටයුතු කරන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ සියල්ලත් එක්ක ඇමරිකා අධිකරණය ගෝඨාභය නිදහස් කරයි කියලා අද ලංකාදීපේ කියන ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අදාළ චෝදනාව එල්ලුවාට ඒ සම්බන්ධයෙන් නිසි චෝදනාවක් එල්ල කිරීමට හැකියාවක් නොමැත්තේ අදාළ ආරක්ෂකංශයේ නිලධාරියෙකු ලෙස ඔහු කටයුතු කරමින් සිටීම නිසා පමණක් යයි මෙහිදී සඳහන් කර තිබෙනවා. අද දවසේ 2019 වසරේ ජනවාරි 8 වෙනිදා ඝාතනය සම්බන්ධයෙන් මේ විදිහට කරුණු පැහැදිලි කරමින් අද ලංකාදීප පුවත්පතත් තොරතුරු වාර්තාවේ දක්වා තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ නඩුවේදී
නඩුවේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් තමයි මෙහිදී මේ අදාළ නියෝගය නිකුත් කළේ. අදාළ චෝදනා සම්බන්ධ සති තුනක් ඇතුළත පිළිතුරු දීමට හරි ප්‍රතිචෝදනා ප්‍රතික්ෂේප කිරීමට හෝ නඩුව ඉවත දමන ලෙස ඉල්ල මෝසමක් ඉදිරිපත් කිරීමට හෝ බගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාවක් තිබුණා. මේ නඩුව විභාග නොකර ප්‍රතික්ෂේප කරන්න කියලා එතුමගේ නීතිඥයින් ඉල්ලා සිටියා. ඒ අවස්ථාව ප්‍රයෝජනට ගනිමින් තමයි මේ ඒ අනුව නිදහස් කරන්නේ. තීන්දුවට එරෙහිව අපැලක් ඉදිරිපත් කරන බව ඊයේ දවසේ ඩේලි මිරර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ අහිංසා වික්‍රමතුංග මෙනවිය. එහිදී සීපියා ඝාතනයේ ලක්වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂකලේ කම්රයට එරෙහිව තමන් පැවරුණු නඩුව නිෂ්පභ කරමින් කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරන බව ඇය සඳහන් කර තිබෙනවා. අද ලංකාදීප පුවත්පතේ උපශීර්ෂ වාර්තාව ඒ සම්බන්ධයෙන් තොරතුරු දක්වා තිබෙනවා. මේ ඔබ දකින්නේ මේ වාර්තාව. ඉතින් කෙසේ නමුත් අහිංසා වික්‍රමතුංග මහත්මියට ලංකාවෙන් පිටත මෙහෙම නඩු පවරන්න සිද්ධ වෙන්නේ හරි මේ දේවල් සියල්ල සිද්ධ වෙන්නේ ඡන්දේ කාලයට විතරක් ඒ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යම් කිසි උත්සාහයක් විදිහට පහුගිය කාලෙත් මේ ලසන්ත වික්‍රමතුංග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඝාතනය සම්බන්ධයෙන් කතා කළා. අවසානයේ මේ සියල්ල යට ගැහෙන කාරණා බවට පත් වුණා. නමුත් ඇත්තටම නඩු කටයුත්තේ ඉක්මනට ගිහිල්ලා මේ ගෙවිච්ච වසර හතරමාර තුලදී අදාළ ඝාතකයෙ හොයා ගැනීමට හැකියාව ලැබුණා නම් ඒ ගෙනාපු උපකරණ මොනවද? කොහොමද ඔළුවට මේ ප්‍රහාරය එල්ල කරේ? එමනම් හිස් කබල පිපුරුනේ කොහොමද? එතැන් සිට ප්‍රශ්න ගණනාවක් තියෙන මතු කරන්න. නමුත් ඒවට උත්තර හෙවුන්නේ නැහැ. ඉතින් ඔහු ලසන්ද වික්‍රමතුංග මහතාගේ ඝාතනය අවසානයේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා කරන ප්‍රකාශයක් බවට පත් වුණා. අවසානයේ ඝාතකයෙක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවද වෙන විට. ඉතින් මේකට සාධාරණ විසඳුමක් අවශ්‍යයි. නමුත් විසඳුම හොයන්න විදිහක් නැහැ. අද මේත් එක්කම අද පුවත්පතේ ප්‍රධාන සිරස්වල වාර්තාවකුත් තවත් පුවත්පත් දෙකකත් මේ පිළිබඳව වාර්තා කරනවා. මේ අද පුවත්පතේ සිරස්වල වාර්තාවටත් අප යොමු වෙනවා. ගෝඨාට එරෙහි ඇමරිකානු පෙත්සම නිෂ්ප්‍රභයි කියලා සඳහන් කරන්නේ. මේ සිරස්වල යටතේ ලසන්තගේ දියණිය ඇමරිකාවේ කැලිෆෝනියා අධිකරණය ගොනු කර පෙත්සම නිෂ්ප්‍රභ කළා. අද පුවත්පතේ සිරස්වලය මම හිතන්නේ ඝාතකයෝ සමහර විට හිනහ වෙනවා ඇති මේ සිද්ධි දැක්කයින් පස්සේ. මේ යන්නේ කොහෙද මල්ලේ පොල්ද දන්නේ නැව නැත්තම් ඝාතකයෝ ඉන්න තැන ඝාතකයෝ දන්නවා ඇති. ඝාතකයෝ කල්පනා කරනවා ඇති මේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. අපි මේ එක්කම යනවා අද දවසේ තවත් සිරස්සල කිහිපයකට. එහිදී වාර්තා කරන්නේ ජනාධිපති ලේකම් උදයාර් සෙනවිරත්න මහතාගේ ප්‍රකාශයක්. කිසිම ත්‍රස්ත අවදානමක් නැහැ. ඒ අනුව දැනට රට තුළ කිසිදු ආකාරයක හදිසි තත්ත්වයක් ඒ වගේම අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බව බුද්ධ්‍යංශ විසින් තහවුරු කරන බව කියන්නේ අද දින වෙන පුවත්පතේ සිරස්සලේ. මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. ඒ වගේම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නට එපා. එහිඳා ජනතාව කලබල විය යුතු නැහැ කියලා උදයාර් සෙනවිරත්න මහතා ප්‍රකාශ කරන තිබෙනවා. අද දවසේ ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ඔවුන් විසින් ඩේලි මිරර් පුවත්පතේ ඒ සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තා විදක්වා තිබෙනවා. එහිඳ නැති බිය ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. එවැනි ප්‍රශ්න නැත මේ වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ. මේ අතර අද විශේෂ දවසක්. මොකද අද පාර්ලිමේන්තුවේට විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව. ඒ සම්බන්ධයෙන් අවසන් වාර්තාව අද 23 ඉදිරිපත් කරනවා කියලා තමයි කිව්වේ. ඒ අතරතුරේ තමයි චෝදනාවක් එල්ල වුණේ පහුගිය දවස්වල චාරුප වාර්තාවත් පළ කරමින් මේ සහරාන් එක්ක ඉන්න හකීම් මහත්මයා මේ චාරුපවල ඉන්න ඔහුගේ සහෝදරයා තුවාල ලැබලා රෝහලට ගිහිල්ලා තියෙනවා. එහෙනම් කොහොමද මේ කමිටුවේ ඉන්නේ කියලා මේදී තමයි හකීම් මහත්මයා අද සහරාන් ගැන විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි කියලා අරුණ පුවත්පත කියන්නේ. ඒ අනුව සහයෝගය ලබා දීම සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමට තීරණය කිරීමත් සමග අන්තවාදී පුද්ගලයෙකු වෙච්ච සහරාන් හා නැති සම්බන්ධකම් මතු කර පෙන්වමින් තම දේශපාලන දිවිය විනාශ කිරීමට පිරිසක් කටයුතු කරනවා කියලා මේදී විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී අද කරන්න බලාපොරොත්තු වෙනවා කියලා රවුෆ් හකීම් මහත්මයා කියනවා. අද අරුණ පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාව ගෙනෙන්නේ. ඒ අනුව තමයි මෙහිදී රවුෆ් හකීම් මහතාගේ ප්‍රකාශය තුළ දක්වා තිබෙන්නේ අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් පස්සේ මේ සම්බන්ධව ප්‍රකාශයක් කරනවා. කාත්තන් කුඩි රෝහලට ගිය අවස්ථාවේ තුවාලකරුවන් අතර මේ පුද්ගලයා හිටියා. තාමන් ඔහු කවුද කියලා දන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කරන්නේ. ඒ වගේම වසර 25ක දේශපාලන දිවිය තුළ තමන් සෑම විටම අන්තවාදයේ ප්‍රතික්ෂේප කරා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. උපුටා දක්වන්නේ අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඉතින් කෙසේ වෙතත් සහරාන්ලා කවුද? සහරාන්ලා මොනවද කරේ? සහරාන්ලව දැනගෙන හිටීම නැද්ද හකීම් මහත්මයා? අද දැනගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ තුමා කරන ප්‍රකාශයත් එක්ක. අද දින 24 අපේ ප්‍රවෘත්ති නාලිකාව ඔස්සේ හැමතොරතුරක්ම ඔබට දැනගන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙන්න දහවල් කාලෙත් මේ ඡන්ද කාලෙත් කියලා මතක් කරනවා. ඒ වගේම සජිත්ගේ පාලනයක් යටතේ තනි සිගරට්ටුව විකිණීම තහනම් කරනවා ඉස්සරහට කියලා කියන්නේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා. යනු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා පත්තුණු විගස ගන්න තවත් තීරණයක් තමයි තනි සිගරට්ටුව විකිණීම තහනම් කරනවා. සිගරට් එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා රටට.
ඒහින්ද පෙට්ටි ගානේ විකුණන තමයි තනි සිගරට් එක විකුණන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් මේක වේලාසන ගිනාපු එකක් මේ ජනාධිපතිතුමා බලේ ඉන්න කාලෙත් මේක යෝජනාවක් ඉදිරිය ගිනාවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිතුමා විදිහට මේක කියවිච්ච කාල වකවානුවේ කෙසේ වෙතත් දුම්කොළ පාලනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමු සම්මුතියට අනුව සම්මුතියන් 22කින් 21ක් රටතුල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් තනි දුම් බැටිය විකිණීම තහනම් කිරීම පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීමට දාලව තමයි ඇමති මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළත් ඊට මහා බණ්ඩාගාරයෙන් විරුද්ධතාවය පළ කළා තියෙනවා. ඉතින් ඒ හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් තමන් මෙවන්ට ගෙන ඇති ක්‍රියාමාර්ගත් එක්ක ඉස්සරහට බදු ආදායම රජයට අහිමි වෙන නිසා තමයි මේ විරෝධය පළ කරන්න කියලා අරුණ පුවත්පත් සිරස්සලේ කියනවා. ඉතින් බාණ්ඩාගාරයේ මේ සම්බන්ධ ඉදිරිපත් කරන මුදල් නැමැති මංගල සමරේ මහත්මයා ඉන්නේ. නෑ නෑ, තනි සිගරට් එක විකුණන එකෙන් අපිට ලොකු ආදායමක් එනවා. සිගරට් විකිණීම පහළ ඉරියොත් එම රජයේ ආදායම අඩු වෙනවා. ඒතර අනිත් පැත්තේ හිතන්න උනා රටේ සෞඛ්‍ය ගැනද, රටේ ආදායම් වැඩි කර ගැනීම ගැනද ප්‍රශ්නය තිබ්බා. ඒ ආණ්ඩුව ඇතුළෙම තියෙන ප්‍රශ්නයක්. අපි වෙලාව බලමු. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. සිගරට් කතා ඔක්කොම එහෙම තියලා ජනතාවගේ ආරක්ෂාව සෞඛ්‍ය ගැන මෙහෙම හිතලා අද පුවත්පතේ වෙනත් සිරස්වල කීපයකට එනවා. මොකද රට පුරාම වැසි සහිත සත්වයේ සම්බන්ධයෙන් තමයි තොරතුරු ගෙනෙන්නේ අතුල් පිටුවල. දිස්ත්‍රික් 11ක් ඇතිවෙච්ච තද සුළං සහ වැසි නිසාවෙන් 10823 දෙනෙක් පීඩාවට පත්ව තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික් 11ක් ඇතුළත තිබෙන මේ සුළං තත්ත්වය දැඩි වර්ෂාසයි තත්ත්වය නිසාවෙන් තමයි පවුල් 3048ක පුද්ගලයෝ 10823ක් මේ විඳ විපතට පත්ව සිට බව වාර්තා කරන්නේ. පවුල් 124කට අයත් පුද්ගලයෝ 510ක් ආරක්ෂිත කඳුරු 6ක දැන්ටමත් රඳවලා තියෙනවා. පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් තමයි බදොල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කල නායාමයේ අවධානමක් ඇතුළත් තියෙන්නේ. ඒ වගේම ජාතික ආපදා කළමනා කරන මධ්‍යස්ථානය සඳහන් කරනවා. අද දවසේ බස්නාහිර, සබරගමුව, ඌව පළාත්වල, ඒ වගේම පුත්තනම දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවල මිලිමීටර 75 ඉක්ම වූ වැසි ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වැසි තත්ත්වය තවදුරටත් තිබේවි කියලා වාර්තා කරනවා. ඉතින් කෙසේ වෙතත් ඊ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 වාර්තා වුණා ත්‍රිකුණාමලයේ. නවම උෂ්ණත්වයේ නුවරළියෙන් සෙල්සියස් අංශක 14ක් වාර්තා වුණේ. ඌව බස්නාහිර, සබරගමුව, ඌව, ගාල්ල, මාතර, මයාපනේ, මන්නාරම්, පුත්තනම දිස්ත්‍රික්ක වලට වැසි ඇති වෙන්න පුළුවන් අද දවසේ. ඒ වගේම කුලංගත් සුලංග තත්ත්වය සම්බන්ධයෙන් ගත්තොත් මන්නාරම් ඉඳලා කංකසන් තුරේ හරහා මුලතිව් දක්වා, ඒ වගේම හම්බන්තොට ඉඳලා පොතුවිල් දක්වා පැයට කිලෝමීටර 50ක පමණ වේගයෙන් සුලංග හමන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබට මතක් කර සිටින්නේ මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේ වැස්සෙන් පීඩා විඳින්න ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම නායාම වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් වර්ෂාව තියෙන ඉදිරි කාලවක වන්නේ ද පරිසම් වෙන්න කියලා. අද ඒ වගේම විශේෂ දවසක්. මොකද අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ලබන වසරේ මුල් මාස 4 රජයේ වියදම් වෙනුවෙන් සකස් කරන අතුරු සම්මත ගිණුම මගින් මුදල් නැමැති මංගල සමරවීර මහතා මුදල් වෙන් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා අද දවසේ. ඒ අනුව ලබන වසරේ මුල් මාස 4 රජයේ වියදම් සඳහා මෙසේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්නේ මේ ජනාධිපතිවරණයේ හේතුවෙන්. වසර අවසානයේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ නැහැ මේ අවුරුද්දේ. මේක තමයි තත්ත්වය. ඔබ දන්නවා 2015 වසරේත් මේ තත්ත්වයම අත්විඳ අපි 2014 වසරේ 2015 සඳහා මුදල් වෙන් කර ගැනීමේදී හැම අවුරුදු 4 මාරකටම වරක් අපිට සිද්ධ වෙනවා. දෙසැම්බර් මාසයේදී මේ ජනාධිපතිවරණයකට යාම හින්දා අලුත් ආණ්ඩුවක් එයි, අලුත් ජනාධිපතිවරයෙක් එයි. ඒ හින්දා මේ විදිහට අතුරු සම්මත ගිණුමකින් රටේ මුදල් වෙන් කරගන්න. ඉතින් මේක එක්තරා ආකාරයකින් කනගාටුදායක තත්ත්වයක්. මොකද දැන් දන්නවා මෙහෙම තමයි වෙන්නේ කියලා. එහෙම වෙන හින්දාම තමයි මේකට මුහුණ දෙන්න වෙන්නේ. එතකොට අවුරුදු 3කට තමයි අයවැය වාර්තාවන් ඉදිරිපත් කරන්න වෙන්නේ. 4 වෙනි අවුරුද්ද වෙනකොට ඔබ දන්නවා ඔව් අයවැය වාර්තාව ඉදිරිපත් කරන්න දෙයක් නැහැ. මොකද ඉස්සරහ අවුරුද්ද වෙන කාට හරි යන්න පුළුවන්, නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා. කෙසේ වෙතත් ලබන වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත සම්මත කරගන්න තෙක් 2020 ජනවාරි 11 වෙනිදා දක්වා සිට අප්‍රේල් මාසේ 30 වෙනිදා දක්වා කාල වෙනුවෙන් රජයේ වියදම් පවත්වාගෙන යාමට මේ අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනවා. මේ හරහා අගෝස්තු 3 වෙනිදා රැස්වුණු කැබිනට් මණ්ඩලයේ ගත තීරණයක් අනුව තමයි මේ සම්බන්ධයෙන් අතුරු සම්මත ගිණුම අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ. උපුටා දක්වන්නේ ලංකාදීප පුවත්පතේ සිරස්තලයේ. මේ අතරම ජනාධිපති අපේක්ෂකෙක් විදිහට මහේෂ් සේනනායක මහත්මයා රැස්වීමකදී අසනීප තත්ත්වයට පත් වුණා. ඒ අනුව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති වන අපේක්ෂක හිටපු යුදහමුදාපති මහේෂ් සේනනායක මහතා බලංගොඩ ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වෙලා හිටියදී අසනීප තත්ත්වයෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුල් කළ ප්‍රතිකාර ලබා ගත්ත මහේෂ් සේනනායක මහතා රෝහලට ඇතුල් කර ඇත්තේ ක්ලාන්ත ගතියක් ඇතිවීමෙන්. රෝහලේ හදිසි අංශයෙන් ප්‍රතිකාර ලැබලා ඔහු පිටව ගියා කියලා සඳහන් කරනු. ඉතින් ඔබ දන්නවා හැමෝම වේගයෙන් දුවන කාල වකවානුවක්. සියලු අපේක්ෂකයන් එක දිගට දුවනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ මම මෝටරයක් දාලා මම මැෂින් එකක් වගේ මම දුවනවා කියලා. රටවටේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එහෙන් දුවනවා. ඒ වගේම අනුරකුමාර දිසානායක මහත්මයා දුවනවා. ඉතින් හැමෝම රටවටේම දුවමින් ඉන්න මොහොතක තමයි මේ විදිහට අපේක්ෂකයන් ඉදින්
ප්‍රාන්තත්වය ඇතිවුණේ නැත්තන් ලොකු ප්‍රශ්නය දවසට හතර පහ කතා කරනවා අපේක්ෂක ගෝටාබ රාජපක්ෂ මහත්මයාගේ ජනරලිය අදවසේ පැත්වෙන්නේ හේවා 60 පෙරවරු 10ට පැත්වෙනවා. ඒවගේම ගම්පොල නගරේ පැත්වෙනවා පෙරවරු 11ට. ඒවගේම හවස 3ට පැත්වෙනවා නාවලපිටියේ. පස්වරු 4ට කොත්මලේදී පැත්වීමට නියමිතව තිබෙනවා. අදවසේ ප්‍රධාන රැලි 4ක් ගෝටාබ රාජපක්ෂ මහතා ඇමතීමට නියමිතව තිබෙනවා. අද දවසේ මෞබිම් පුවත්පතේ උපශීර්ෂ වාර්තාව ඔබ මේ දකින්නේ. ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා අද 3:15ට පස්වරු 3:15ට පුත්තලමේදී ඔබ අමතනවා. පස්වරු 5ට දන්කොටුවේදී අමතනවා. පස්වරු 6ට ජායල අමතනවා. පස්වරු 7ට කිරිබත්ගොඩදී ඔබ ඇමතීමට නියමිතව තිබෙනවා. අනුර කුමාර දිසානායක මහත්මයා අද පස්වරු 3ට වැල්ලවායේදී ඔබ ඇමතීමට නියමිතව තිබෙනවා. ජාතික ජන බලවේගයේ රැළිය පැවැත්වෙන්නේ එහිදී. ඉතින් ඒ අනුව ජනරලි එකකට අද ඔවුන් සම්බන්ධ වෙනවා කියලා මේ විදිහට වාර්තා කරනවා. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 31 වෙනිදා ඉදිරිපත් කරන බව සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා. මහේෂ් සේනානායක මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට දවසේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. හෙට හවස 5ට පදනම් ආයතනයේදී මම මේ අමතර තොරතුරු වාර්තාවන් ඔබට ඉදිරිපත් කරමින් යන්නේ තාමත් ඉක්මනට. මොකද මේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් නැතුව රටේ ජනතාවට ඇත්තට මොනව කරනවද කියලා දන්නේ නැති ඔය කියන කර්ණේවෙන් තමයි අහගෙන ඉන්න වෙන්නේ. හැබැයි ඇත්තටම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියන එක වැදගත් වෙනවා. වෙන්දනන් ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වන අපේක්ෂක මෙවන්ට ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කළා අවසන් අපිට ගොඩ දේවල් කතා කරන්න තිබුණා. ඉතින් අපි 2015 ප්‍රතිපත්ති ප්‍රකාශයත් ගොඩක් කියෙව්වා. මේ අවුරුද්දෙත් අපි කියවමු මේ ප්‍රතිපත්ති ප්‍රකාශයන්. අපි බලමු කාටද ඡන්දෙ දෙන්නේ කියලා. මේ අතර අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට අද ගෙනෙන්නේ සජිත් නිසා දෙමළ සන්දානයේ දෙකඩ වන පුවත ප්ලොට් ටෙලෝ දැඩි තීරණයක ඉන්නවා. මොකද මේ දැඩි තීරණය කියලා පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි ජනාධිපති වෙන්නේදී ද්‍රවිඩ ජාතික සන්දානයේ නායක ආර් සම්බන්ධන් මහත්මයා, එහි මාධ්‍ය ප්‍රකාශක එම් ඒ සුමන්තිරන් මහත්මයා, ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළ යුතු බවට එම සංවිධානයේ අභ්‍යන්තර සාකච්ඡාවලදී ප්‍රකාශ කිරීමට විරෝධය පළ මේ තමයි ටෙලෝ හා ෆ්ලොට් සංවිධාන ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉවත් වීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා කරන්නේ. මේ වාර්තාවත් එක්ක ඉස්සරහට ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා. මොකද බෙදී යාමක් සිද්ධ වෙයි කියලා දෙමළ ජාතික සන්ධානයේ. එහෙම බෙදී ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පක්ෂ විදියට කටයුතු කරන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ EPLF EPRLF සංවිධානයේ පසුගිය කාලයේ මෙම සංවිධානයේ ඉවත් වීමට කටයුතු කළා. ඒ වගේම ෆ්ලොට් සංවිධානයේ නායක සිද්ධාර්ථන් ධර්මලිංගම් මහතා ප්‍රකාශ කළා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පසුගිය කාලය තුළම සිදු කළේ වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කිරීම මිසක් උතුරු ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා නොකිරීම කියා. ඉතින් එවන් මොහොතක සන්ධානයේ අභ්‍යන්තර සාකච්ඡාවේදී සම්බන්ධන් මහත්මයා සුමන්තිරන් මහත්වරුන් මේ විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අවශ්‍යතාවය අනුව කටයුතු කිරීම පිළිබඳ කනගාටු තත්ත්වයට පත්වන බව එහිදී සඳහන් කර සිටිනවා උපුටා දක්වන්නේ අද අරුණ පුවත්පතේ තොරතුරු වාර්තාව. මේ අතරම අප උපුටා දක්වනවා මෞබිම පුවත්පතේ තොරතුරු වාර්තාවක්. පන්සල්වල පල්ලිවල ප්‍රචාරණ වැඩ කරන අපේක්ෂකයාගේ ජයග්‍රහණය අවලංගු කරන බව සඳහන් කරනවා. ඊයේ දවසේදී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා සඳහන් කර සිටියා දැන් බලන්න හාමුදුරනේ පන්සල්වල අපිට මුකුත් කරන්නවත් බැරිලා දානයක් දෙන්න බැරි තත්ත්වයට පත් කරලා තියෙනවා මේ මැතිවරණ කොමිසම කියලා. කෙසේ නමුත් මැතිවරණ කොමිසමේ සභාපති නම් ටිකක් හැරෙන්නේ නැති පාටයි. ආගමික ස්ථානවල ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කළා තියෙනවා. එවැනි නීති විරෝධී ක්‍රියා සිදු කරන අපේක්ෂකයන් ජයග්‍රහණය කළොත් ඒ අවලංගු කිරීමට තමා පසුබටවන්නේ නැති කියලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ජන බලයත් එක්ක මේ හැමදේම යට වෙනවා. ඉතින් ඒකත් එක්ක මැතිවරණ කොමිසමේ සභාපතිට ඔය පස්සේ ජයග්‍රහණය කරයින් පස්සේ කරනවායි කියන කතාවලට ආපහු මේවා නිකන් ඡන්ද පොරොන්දු වගේ වෙනවා. කරනවා නම් වේලාසන කරන්න පුළුවන් වෙන්නට ඕන. ඉතින් ඒව තමයි එතනින් මෙහාට කතා කරන්නේ. ඉතින් එතනින් එහාට කවුරු හරි කෙනෙක් ජයග්‍රහණය කළොත් ඒව කතා වළංගුද කියලා ප්‍රශ්නේ තියෙනවා. මොකද පරමාධිපත්‍ය යටතේ සියලු දෙනාට හිස නවන්ට සිදුවෙන හින්දා ජනතා පරමාධිපත්‍යයට. අද පුවත්පත කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එජාපයට හේතු කරන කණ්ඩායමේ නායකයා චන්ද්‍රිකායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එජාපයට හේතු කිරීමට යාපෙන් පක්ෂය විනාශ වෙනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කරන ප්‍රකාශයක් අද පුවත්පතේ. ඒ අනුව බණ්ඩාරනායක මහතා සකස් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට හේතු කිරීමට කටයුතු කරන කණ්ඩායමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නායකත්වය ලබා දෙනවා කියලා දයාසිරි ජයසේකර මහතා නිල වශයෙන් ප්‍රකාශ කරනවා. සඳහන් කරන්නේ 2015 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රාජපක්ෂරුන් සමග තියෙන තරහට යම් තීරණයක් ගෙන තිබෙනවා. එම තීරණය වැරදි. රාජපක්ෂරුන් සමග ප්‍රශ්නයක් තියෙනනේ කතාබහ කරලා විසඳගත යුතුයි. නමුත් එහෙම වෙලා නැහැ. බණ්ඩාරනායක මහත්මිය 88 පක්ෂ කඩාගෙන ගිල මහජන පක්ෂය සකස් කළා. ඉන්පස්සේ බහුජන නිදහස් පෙරමුණ සකස් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කළා. ඉතින් එතුමිය තමයි මේ පක්ෂය කඩපු අය කෙනා විදිහට ඉතිහාසගත වෙන්නේ අද දවසේ.
දැසිරි ජයසේකර මහතාගේ ප්‍රකාශය මේ ගෙනෙන්නේ මවබිමේ ලංකාදීපය අත් කියන අදවසේ චන්ද්‍රිකා 2015 ගත්තේ වැරදි ක්‍රියාමාර්ගයක් කියලා දැසිරි ජයසේකර මහතා කරන ප්‍රකාශයක් උපුටා දක්වනවා. මේකට හේතු වෙලා තියෙන්නේ වෛරය කියලායි ඔහු කියන්නේ. අද දවසේ ජාතික පුවත්පත්වල තවත් ප්‍රධාන සිරස්වල වාර්තාවන් ගණනාවක් තියෙනවා. ඉතින් තවත් එකතු වෙන කට්ටිය, සහාය දක්වන කට්ටිය, ඒ වගේම ඉදිරියේදී කරන කියන දේවල් සවිස්තරාත්මක තොරතුරු සමග අපි දර්ශන සහිතව ඊයේ දවසේ කරපු ප්‍රකාශයන් ගණනාවක් තිබෙනවා. ඒ අපේක්ෂකයන් බලමු මේ සියල්ල මේ විරාමෙන් අනතුරුව. Sri Lanka's breakfast show. Terana Aruna Pradhana Anugrahaya Estemont Sama Anugrahaya LBS Esuru Champion Apita Champion Kiss Absolute Juice Sunquick Matru Freeland Mastery Chandara Vashi ඒ ගීතයක් ගායනා කරනකොට හදවතට දැනෙන්න ඕන. ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති වෙන්න ඕන. අපේ ඇස්වලට කඳුළු එන්න ඕන. ඔබ කියන්නේ හෘද ස්පන්දනය වැඩි වෙන්න ඕන. මේ දරුවන්ගේ ඇස්වලින් වැටෙන කඳුළු බින්දුවක් ගානේ ඒගොල්ල වග කියන්න ඕනේ. නැතුව ඒ සිද්ධිය වෙන්න මාස ගානකට කලින්, සති ගානකට කලින් ඒ හැම විස්තරයක්ම යාලා දැනන් හිටියා. ඒත් අද වෙනකනොත් ඒකි වගකීම බාරගන්න කිසිම කෙනෙක් නැහැ. හොඳට තිබුණු රටක්, අපි වැටිච්ච තැනක්. මේ ආණ්ඩුවේ කාටවත් ඒ වගකීමෙන් ගැලවෙන්න මම ඊට තියන්නේ නැහැ. මේක මගේ පළවෙනි ඡන්දේ. ලංකාවේ සමලස්සන කරන නිෂ්පාදන වලින් වැඩියෙන් මලවි වන්නේ ඒෂියා ප්‍රීමියම් කියලාමට බය නැතුව කියන්න පුළුවන්. ඒහි ප්‍රමිතිය හා විශිෂ්ට ප්‍රතිඵල නිසා. කීල්ස් අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙන උදරයේ දිරේ නිරායමත් බඩේ ගෑස් සහ ආම්ලිකතාවයටත් හොඳම විසඳුම ෆැඩ්නටමීටි. ෆැඩ්නටමීටි බඩත් අඩු වෙන සැහැල්ලු වෙනසකට. It's good to know the truth. The Sunday morning every Sunday. දන්ත සංවේදීතාවේ හටගන්නේ දත ඇතුළත ඇති දන්ත ස්නායුවලින්. උණුසුම් හෝ සීතල කෑමබීම ගන්නා විට එය දැනෙන්න පටන් ගන්නවා. නොසලකා හැරියොත් තත්ත්වය බරපතල වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය මගහැරගන්න සෙන්සොඩයින් දන්තාලේපය දිනපතා පාවිච්චියෙන් පුළුවන්. එය ඔබට සහනය ගෙන දෙන බව මට විශ්වාසයි. එකදී නොමිලේ ගිලන් රටයක් ගෙන්න ගන්න 19.90 සුවසැරිය අපි ඔබේ මහින්දා අම්මිතා දෙවන දහම් සුවඳ සැරිය මස්සකන නියමයි. අම්මද හැදුවේ ප්‍රෝටීන් ගුණෙන් අනූන මස් රසයේ හා ස්වභාවයේ එලෙසින්ම ඇති ලංකා සොයි මීටි මස් කරිය මස්ම තමයි. දුවේ ලංකා සොයි මීටි මස්ම තමයි. නිවාඩු සමය ලෝකවටේ ශොපින් කරන්න එන්න අපිත් එක්ක. අතේ තියෙන මුදලට හිතේ හැටියට ශොපින් යන්න. මැලේසියාවට රුපියල් 15,200යි. බැංකොක් හි ශොපින් කරන්න රුපියල් 21,900යි. සිංගප්පූරුවේ විනෝද වෙන්න රුපියල් 33,500යි. බාලිගෙහින් රිලැක්ස් වෙන්න රුපියල් 12,900යි. අදම කතා කරන්න 0811 900 700. travelme.lk. Dammika Motor Traders Private Limited Kalamovila. Telephone 2828 222. අද පටන් පිම්පල්ස් වලට ආයුර්වේද සත්කාරයක්. ලීව ආයුෂ්.
I'm music composer and Grammy Award winner Ricky Cage, and I'm super excited and honored to perform for you in Colombo for the Nitro concert. It's on the 23rd of October. It is at the BMICH Center in Colombo at 5:30 p.m. sharp. I hope to see you there, and I hope to share my music with you. Give me 1 minute. Ravan Hair Color Shampoo. Hisakis Filata Deertimat Kalu Varnaya Klabade. Shya, kollek wage ne. Ravan, taruna penuma vinadi pahen. Meduli Tegivasana. Rasa handunanu gruhaniyanta Meduli vetin mulu tangi upakarana. Lotus suwanda samaga swabhavika mee panimusu. Navalux Botanicals. Obe samata swabhavika ranwan papat bavak. Bandi Hamadama, New Dairy Yogurt. Dirana Aruna, Sri Lanka's Breakfast Show. ඔබයාලි දෙරණ අරුණ සමග සජීවී එකතු වෙන්නේ අපි දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශයක් උපුටා දක්වමින් හිටියේ. එහි සදහනේ දක්වා තිබුණු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, සජිත් ප්‍රේමදාස මහත්මයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය හේතු කරවන්න හදනවා කියන කතාව. අපි මේකත් එක්කම යමු. මේ ඊයේ මේ අපූර්ව දේවල් දේශපාලන වේදිකාවල කියවෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායකතුමා අපූර්ව කතාවක් කිව්වා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් සම්බන්ධ කරගෙන අපි අහමු මේ කතාව දැන්. දැන් ඔබතුමාලා කියනකොට වෛද්‍ය විද්‍යාලයට ඇතුළේ වෙන තියෙන තරගය ගැන කියවුණා. චන්දිකාටි කලබුණේ ගැන මිසුනේ. නැත්තම් වෛද්‍ය විද්‍යාලේ. එදා හිටිය සභාපතිතුමා ජීමුගේ ડોક્ટર බලවර්ධන කිව්වා දැන් තේරෙනව නේද දොස්තර කෙනෙක් වෙන්න තියෙන අමාරුව ජනාධිපතිවරයෙක් වෙන්න තියෙන ලේසිය. අද ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ රට බලේ දෙන්න යන්නේ අත පාස් වෙච්ච නැති කෙනෙකුට. මේක මම නෙවෙයි කියන්නේ. එක්සත් ජාතික මතය නෙවතු. එමනම් කොහොමද උපාධියක් තියෙනවයි කියලා කියන්නේ. අර විශ්වවිද්‍යාල ජනාධිපතිවරයෙකුගේ පුතෙක් ඉන්නා එතුමාට දුන්නා මොකද්ද මේ ඔනරරි ඩිග්‍රී එකක් අර වගේ සිල්ලා මාතර දියලා තියෙනවා. මොකද මම සිල්ලා මාත පාර්ලිමේන්තුවේදී කිව්වා GLPD සමතුමනි ඔබතුමා පොත් කියවලා දොස්තර උනේ. තාම පොතක්වත් අල්ලන්නේ නැතුව දොස්තර උනේ. මඩ නෙමෙයි වෙන්න තින කියලා හිතාගෙන අපි යමු. ඉතින් ලකුණු මදි වෙච්ච කතා, ලකුණු අඩු වෙච්ච කතා, කතා ගොඩයි. මේ අතර දෙමළ දේශපාලඥයන්ට එරෙහිව ගුරුකන්ද විහාරාධිපති මානහිමිකම් කොමිසමට යනවා. අද චාරුපාත්තාවක් සමග ගෙනෙනවා වුණියාවේ මාධවකුරු සූර්යගේ චාරුපාත්තාවක් සමග මානහිමිකම් කොමිෂන් සභාවෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට විහාරස්ථාන දායක සභාව කටයුතු කළා. එම අවස්ථාවට නීතිච්ච රෝහණ තල්පාවිල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ නඩු කටයුතු සම්බන්ධ දිගින් දිගටම පෙනී සිටියේ ඔහු. අද දවසේ උපුටා දක්වනවා හිම වාර්තාවත් මේ විදියට. මේ අතරේ චන්දපුල රාජකාරී කම්කරු දීමනා ඉහළ දාන්න බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි ග්‍රාම නිලධාරීන්ට ගැටළු රසක් මතුවලා තියෙනවා. ඒ අයගේ දීමනා ලබා දීම සම්බන්ධයෙන් යනු ග්‍රාම නිලධාරීන් විසින් චන්දපොළ සකස් කිරීම ඇතුළු රාජකාරී කටයුතු සඳහා යොදා ගන්න කම්කරුවගේ දීමනා ඉහළ නොදැමීම ගැටලුවක් වෙලා තියෙනවා කියලා අද පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති කියනවා ඒ අනුව ලොකු ප්‍රශ්නයක් මේ වෙලාවේ ඔවුන් මුහුණ දෙන තත්ත්වය කියලා. මොකද මේ චන්දපොළ හදන්නට ඕන, අනිකුත් කටයුතු සිද්ධ කර ගන්නට ඕන. මේ සියල්ල මැකෝ කිව්වට උතන ඉඳලා අපිනේ කරන්න ඕන කියන කතාව තමයි ගැටලුවට මුහුණ දෙන්නේ අද දවසේ වුන්. අපි ඒකම මතක් කරනවා අද දවසේ දිනමින පුවත්පතේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශයක්. ආබාධිත අයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දපොළට සහායකෙක් කැටුව යන්නට පුළුවන්. ඉතින් ඒ හින්දා ඡන්දය ප්‍රකාශ කිරීමයි වැදගත් වෙන්නේ. අනිවාර්යෙන්ම ඔබ ආබාධිත කෙනෙක් නම් ඡන්දය ප්‍රකාශ කරන සහායකෙක් අරගෙන හෝ ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න කියන එකයි අප මේ වෙලාවේදී මතක් කර සිටින්නේ. ප්‍රතික්ෂේප වෙච්ච අයට තැපැල් ඡන්දය ප්‍රකාශයට පහසු ස්ථාන හඳුන්වලා දීලා තියෙනවා. මැතිවරණ රාජකාරී කටයුතු නිරත වීමට නියමිත තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප වෙච්ච නිලධාරීන්ට ඡන්දය ප්‍රකාශ කරන්න පහසු ස්ථාන සලසා දෙන බව මැතිවරණ කොමිසම කියනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් රජයේ නිලධාරීන් 6,59,014ක් අපි ආපහු හරියට කියමු. ඒ අනුව 6,59,514ක් මේ විදිහට සම්බන්ධ වෙනවා. ඉන් 58,404 දෙනෙකුගේ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව
මේකත් එක්ක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් 6 ලක්ෂකින් විශාල පිරිසක් ප්‍රතික්ෂේප වීම, ඒ හින්දා තමයි මේ ගැටලුවට මුහුණ මේ ගැටලුවට යම් කිසි සහායක් ලබා දෙන්නට ඕන කියලා මැතිවරණ කොමිසමත් තීරණයක් අරගෙන තියෙන්නේ. අද අරුණ පුවත්පතින් එය උපුටා දක්වන්නේ. අද පාර්ලිමේන්තුව විශේෂ දවසක් කිව්වා. ඒ අනුව කෝප් කමිටුව සම්බන්ධවද කතාබහට ලක් වෙන දවසක්. ඒ කෙසේ වෙතත් අද රෞෆකී මහත්මයා විශේෂ ප්‍රකාශයක් කරනවා. එතුමා ඊයේ දවසේ අද ප්‍රකාශ කරන්න යන දේ ගැනමද මේ සඳහන් කළේ. මේ දවස් ටිකේ විද්‍යුත් නාලිකා හරහා මට විරුද්ධව අභූත චෝදනා නගමින් විශේෂයෙන්ම ත්‍රස්තවාදීන් එක්ක මං ඇසුරු කළා කියලා අපේ මානායක ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායක සංඝ සභාවිනුත් අපේ අමාත්‍යවරු කීප දෙනෙක් පිළිබඳව සුභවාදී ලෙස කියලා තිබුණු අවස්ථාවක මට විරුද්ධව විශේෂයෙන් මගේ ප්‍රතිරූපය විනාශ කිරීමේ වොමනාවෙන් විතරක් නෙවෙයි මේ අවස්ථාව පාවිච්චි කරගෙන අවස්ථාවාදීව තමන්ගේ බංකොලොත් දේශපාලන වමනාවන් තකා ගෙන යන මේ ප්‍රචාරය හරහා ඒ අය අදහස් කරන්නේ අහිංසක ගම්බද සිංහල බෞද්ධ ජනතාව අතරේ වැරදි අවබෝධයක් මම පිළිබඳව වැරදි හැඟීමක් ඇති කරන්නට අර අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයට අනුකූලව කවුරුණත් ඇත්ත කුමක්ද කියලා පරිශීලනය කළ බලන්ටයි කියලා මං ඉල්ලා හිටිනවා. මේ පිළිබඳව හෙට පාර්ලිමේන්තුවේ මම විස්තර සහිතව මේ පිළිබඳව ප්‍රකාශයක් කරන්නටත් අදහස් කරනවා. ඒ ඡායාරූපේ ඉන්න කීප දෙනා නොඑක් දෙනා පිළිබඳව කවුරුත් පුදුමයට පත් වෙන කාරණා කීපයක් තියෙනවා. ඒක මම පාර්ලිමේන්තුවේ සඳහන් කරනවා. ඒ වගේම දැන් ඒකතුම් මේ කාලාම මානුෂ්‍ය වේන මායිති කිරායම මම පරම්පරායම නේද අපිට ඉතිහාසෙ මතක් කරගන්න උදේ. ඉතින් බෞද්ධ ජනතාවට ඔන්න මුස්ලිම් ජාතිකයේ විදිහට එතුමා මතක් කර සිටියා. මතක් කරගන්න කාලාම සූත්‍රය කියලා. ඉතින් අපි බලමු ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අද එතුමා කරන ප්‍රකාශයත් එක්ක කෙසේ වෙතත් විපතටපත් වූ සියලු දෙනාට දෙන්න ඕන සහන සියල්ල දීලා තිනවා කියලා කියන්නේ අපි නෙමෙයි ජෝන් අමරතුංග මැතිතුමා. පල්ලි දෙකකට තමයි පාරවදුනේ විශේෂයෙන්ම. කොච්චිකඩේ පල්ලියයි කටුවපිටියේ පල්ලියයි. පල්ලි දෙකම හදන්න රජෙන් දුන්න මිලියන ගාණක්. ඒව හදලා ඉවර කෙරුවා. ඒ වගේ තුවාල වෙච්ච අයට වන්දි ගෙව්වා. ඒ හැම දෙයක්ම අඩුපාඩුවක් නැතුව කෙරෙලා තියෙනවා. ඔය බොරුවට එක එකව නගගෙන අසත්‍ය ප්‍රකාශ කරන්න හදනවා. දැන් ප්‍රහාර වාර්තාව හිටන්නේ ඉඳක් පාර්ලිමේන්තුවට ගේනවා කියන්නේ. එතකොට ප්‍රහාරේ වාර්තාව. එතකොට හටී මාත්‍යාට මේකට චෝදනාවක් කියල වෙලා තියෙනවා. උප්පු වෙලා නැහනේ. එක්කලාට බොරුවට චෝදනා කෙරුවට තුසාවියේ තියෙන නඩු කීපයක්. ඒව එතකොට හරිද කියලා තමයි ඉතුරු ටික අහන දින. ඉතින් ප්‍රහාරෙන් පස්සේ බොහෝ දිනක් තාමත් විපතට පත් වෙච්ච අය ඉන්නවා. සාධාරණේ බලාපොරොත්තු වෙන ඉතින් ජෝන් අමරතුංග මහත්මයා වේලාසනම විපතට පත් වූ කට්ටිය ප්‍රසිද්ධිය ගෙන්න ලෙවල්ලා අපි දැක්කා උත්සාහ කරනවා යම් කිසි දීමනාවක් දෙන්න. එතකොට ජනතාවට කේන්ති ගිහිල්ලා තිබුණා. කේන්ති ගිහිල්ලා මේ මෙච්චර ඉන්න ගෙදරකට ගිහිල්ලා දෙනවා මිසක් මෙහෙම ගෙන්නලා පේලියට තියලා චාරූප අරගෙන ෆොටෝ ගහලා මේ අපිව මාධ්‍ය පෙන්වන්නද ගිනාම කියලා සමහරු චෝදනා එල්ල කරා. පෘථ්වි විකාශ බැලුවනම් දකින්නති. ඒ ගැන නම් අපි දැක්කා. අපි අරුණ පුවත්පතේ ඇතුළට යන්නේ සජිත් වතුකම්කරුවන් විහිළුවකට අරන් කියලා ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ උපසභාපති කනපති කනගරාජ් කියනවා. ඔහු කියන්නේ වතුකම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1500 දක්වා වැඩි කරන බව කියනවා. මේ තනිකරම විහිළුවක් මෙන්න වතුකම්කරුවන් සමච්චලයට ලක් කිරීමක්. මොකද පසුගිය ජනාධිපති මැතිවරණයේ මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී තෙක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛය කිව්වා වතුකම්කරුවන්ට වැටුප් වැඩි කරනවා කියලා. දහසේ දීමනා දෙනවා කියලා. දහස දෙන්න බැරුව මොන 1500ක්ද කියලා තමයි මේ කතාව අද උපුටා දක්වන්නේ. ප්‍රධාන සිරස්වල වාර්තාවක් විදියට එය ගෙනෙනවා. ඉතින් මේ විදියට කතා කරන වෙලාවේ මේ ඊයේ දවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා තවත් අභියෝගයක් කළා. සුජීව සේනසිංහ මහත්මයාට පරණ දවසක කරපු අභියෝගයක් තමයි යාපහුව පාරක් මතක් කරේ. බලමු ඒකට ලැබිච්ච පිළිතුරු. ඔක්තෝබර් මාසේ 17 වෙනිදා සුජීව සේනසිංහ ගරු ඇමතිතුමා අපූරු ප්‍රකාශයක් කරනවා. අදිත් ප්‍රේමදාස මහත්තයා කොහේ හරි එතුමා සම්බන්ධ දූෂණය සම්බන්ධ සත්ත පහක් කොහේ හරි එතුමා දූෂණය කරලා තිනවා කියලා කොහේ හරි ඔප්පු කරන්න ඕනේ. චෝදනා කරලා ඔබතුමා මට දැනුවත්කමක් හරි දුන්නොත් මම දේශපාලනින් අයින් වෙනවා. මට තියෙන එතුමාත් සම්බන්ධ තියෙන ඒක තමයි උපරිම විශ්වාසය. මේ තියෙන්නේ 2015 ජනවාරි 15 වෙනිදා සිට 2018 දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලය තුල රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අවසන් වෙලුම පළවෙනි කාණ්ඩේ.
මේ වාර්තාවේ පිටු 185 සිට 203 දක්වා වෙන් කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා දූෂණයන් සිදු කළ ආකාරය සාක්ෂි සහිත ඔප්පු කරන්නයි. නීති විරෝධී ආකාරයෙන් අලුත් සේවකයන් 1117ක් බඳවගෙන තියෙනවා කියලා. නීති විරෝධී ආකාරයෙන් අවුරුදු 60ට වැඩි සේවකයන් 33 දෙනෙකුට සේවය දීර්ඝ කරලා තියෙනවා. තියලා වැටුක්සා දීමනා දීලා තියෙනවා කියලා. මේ කාරණා මත රුපියල් කෝටි 64ක මහජන මුදල් අවභාවිතා කිරීම නිසා අල්ලස් පනතේ 70 වගන්ති යටතේ සජිත් ප්‍රේමදාස මහතාට නඩු දාන්න කියලා වගකිව යුතු පුද්ගලයන් අංක 1 අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවාස හා ඉදිකිරි. මේ අයල දේශපාලන පලි ගැනීමත් තරහට කරපු වැඩක් කියන්න බෑ. සුජීව සේනසිංහ මැතිතුමන්ලා සජිත් ප්‍රේමදාස මැතිතුමන්ලා පත් කරගත්ත ජනාධිපතිතුමා පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව. එහෙනම් සුජීව සේනසිංහ ගරු ඇමතිතුමනි, ඔබට දේශපාලනයෙන් සමුගන්න කාලය හරි කියලා අපි සිහිපත් කරමු. දේශපාලනයෙන් සමුගැනීම කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහත්මයා වගේ දේශපාලන දේශපාලන වැඩ කටයුතු කරන්න යන සුජීව සේනසිංහ මහත්මයා, ඒ කතාව ඇත්තද කියලා අහමු එතුමගෙන්ම. දැන් ඔබතුමාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ තියෙන සමානකම් සහ වෙනස්කම්. සමානකම් එකයි තියෙන්නේ, දෙන්නම ලංකාවේ ඉපදුනේ. ඒ ඇරෙන්න එක්කෙනෙක් ඇමරිකානු පුරවැසියෙක්. එයින්ද ඔබතුමාලට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිසිම ආකාරයකින් සංසන්දනය කරන්න බෑ සජිත් ප්‍රේමදාස මහත්තයට. මම පොඩ්ඩක් හොයලා බැලුවා. බිලියන 35 වියදම් කරලා තියෙන්නේ අවුරුදු 5ට. 360,000 පවුල් නිවාස සහනය ලබලා දීලා තියෙනවා. සංසන්දනය කරන්න පුළුවන්ද? මෙතුමා මුළු රටේම දවසට ගම්මාන 4ක් ආරම්භ කරනවා. මම දැකලා තියෙන වැඩිම මිනිස්සයා මේ රටේ කැපකිරීම කරන. මා දේශපාලනය කරන මම එච්චර කැපකිරීමක් කරන්නේ නැහැ. ඒ හින්දා මම කියන්නේ සැපෙන් දුකට ගියපු නායකයා සහ දුකෙන් සැපට එන නායකයා තමයි ඔබතුමාට තෝරන්න තියෙන්නේ. අපේ ආණ්ඩුව නිවැරදි ක්‍රමවේද තුලින් පිරිසිදු ගමන් මාර්ගයක් අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙන. ජනතාවගේ විශ්වාසය දිනාගෙන මේ රටේ මහජන දේපල මහජන අරමුදල් අමුඅමුවේ මහදවල් කොල්ල කනවා වෙනුවට රටේ පාලකයන්ගේ වගකීම වෙලා තිබෙන්නේ රටේ රාජ්‍ය සම්පත, රටේ මුදල් සම්පත තමන්ගේ අම්මගේ අප්පගේ බූදලේ වගේ පාවිච්චි කරන්නේ නැතුව පොදු ජන යහපත උදෙසා ඒ අරමුදල් පාවිච්චි කරන්න. අපේ ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, ආරක්ෂක අංශවලට, සිවිල් ආරක්ෂක බලකාය ආත්ම තෘප්තියකින් යුක්තව තමන්ගේ ජාතික රාජකාරිය කාර්යභාර ඉෂ්ට කරන්නට අපි ඒ අයට දිය යුතු සියලුම සහන ලබා දෙන්නට අපි කටයුතු කරනවා. පාලකයන්ගේ සේවකයෝ හැටියට බුද්ධියංශයක් ආරක්ෂකංශයක් පාවිච්චි කරන්නේ නැතුව පාරවල්වල කුණුවියක් කිරීමේ රාජකාරිවලට අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂකංශ යොදවන්නේ නැතුව සිවිල් ආරක්ෂක බලකායත් ඇතුළුව ආත්ම අභිමානේ ඒ අයට රට දැය වෙනුවෙන් සේවය කරන්නට අපි කටයුතු කරනවා. ජනතාව බලාගෙන ඉන්නේ අතර මේ වෙලාවේ මොකද කරන්නේ? මේ කියන කතත් එක්ක ගොඩ දිනක් තීන්දුව දෙන්න ගන්න පෙළඹෙනවා. ඒ හින්දාම අපි ඉන්න අනතුරු යන්නේ දැන් ඇත්තටම මේ සංවර්ධනය ගැන කතා කරා, කුණු ඉවත් කිරීම ගැන කතා කරා, කොළඹ සංවර්ධනය කොහොමද කරේ කියලා ඊයේ දවසේ පැවතිච්ච තවත් රැස්වීමකදී සඳහන් කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඉතින් විමල් වීරවංශ මහත්මයාත් මෙම රැළිය සඳහා එක් වුණා. මගේ එන්ජින් එක හරි ප්‍රබලයි, තව ඩයිනමෝවත් ප්‍රබලයි. මන් දන්නේ එන්ජින් එකයි ඩයිනමෝවයි දෙක එකට සෙට් වෙන්නේ මොන වාහනයටද කියලා. මගේ ඔක්කොම ප්‍රබලයි. මගේ මෙහෙමයි, මම කවටයක් නෙවෙයි මේ පොළවද ඉල්ලන්නේ. මේ රට ගැන බැරෑරුම් හැඟීමක් තියෙන නායකයෙක්, මගේ රටේ ඉතිහාසයේ ගුණ සුවඳ හඳුනන නායකයෙක්. අපේ තරුණ දරුවා අපේ දේශපාලන පිටිය දිහා බලන්නේ අපුලෙන්. දේශපාලඥයා කිව්වම හිතන්නේ හොරෙක් තක්කඩියෙක් කියලා. මේ රටේ දේශපාලන පිටිය විනයානුකූල හැදියාවක් ඇති පිටියක් බවට පෙරලන්න අපේ තරුණ දරුවෝ නායකයෙක් ඉල්ලනවා. මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් තමන්ගේ පිළද වෙන පිළද්ද කියලා නොබලා වරදට දඬුවම දෙන නායකයෙක් ඉල්ලනවා. මේ රැස්වල ඉන්න මිනිස්සුන්ගේ හිත්වල ලොකු බලාපොරොත්තු නැහැ. පෞද්ගලිකව මොනවත් ඉල්ලන්නේ නැහැ. දුප්පත්කම වවලා දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන තුරුම්පුවක් බවට දුප්පත්කම පත් කරගන්න ඉඩ තියෙන අනාගතයක් නෙවෙයි අපි ඉල්ලන්නේ. ඔබතුමා දුප්පත්කම පාවිච්චි කළේ නැහැ. යුද්ධ ඉවර වෙලා දැක්ක කොළඹ නගරයේ පැල්පත් වාසී දිලිඳු ජනයා. එතන තමයි මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ තෝතැන්න. එතන තමයි සමාජ අපචාරවල තෝතැන්න. එතන තමයි ගණිකා ව්‍යාපාරයේ තෝතැන්න. ඔබතුමා තාත්තා කෙනෙක් වගේ ඒ පැල්පත් වාසී දිලිඳු ජනයා දෙස බැලුවා. ආසියාවේ සීග්‍රෙන්ම දියුණුවන නගරය වන කොළඹ නගරය අපි පැල්පත් ආකල්ලා තට්ටු නිවාස ඇති කළා. මේ සෑම සංවර්ධනයක් එදා ඇති කරනකොට මේ රජ ඇවිල්ලා එදා ආරම්භ කරපු ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කරා. ඒ ව්‍යාපෘතිවල
වැඩ කරපු කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන්, උපකොන්ත්‍රාත්කරුවන් ඒ සියල්ලන්ගේම ව්‍යාපාර නතර වුණා. ඒ නිසා ඍජුවම මේ රජය සානාධාර කපව වගා කරන බිම් ප්‍රමාණය අඩු කරන්නට කිව්වා. මේ නිසා නැවතත් සහල් පිට රටින් ගෙන තත්ත්වයට පත් වුණා. අපි ගොවියා ජීවත් කරවන්න මේ රට ආහාරයෙන් ස්වයං පෝෂිත කරන්න, ආහාර සුරක්ෂිතභාවය ඇති කරන්නට මේ වෙනුවෙන් තමයි අපි සහන ලබා දෙනවා කියන්නේ. මේවා පිටිපස්ස අරමුණක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. සෙවෙතත් මෙම රජයේ බලයට පත් වුණායින් පස්සේ සිදු කරපු බොහෝ නැවැත්වීම් සහ එම වැඩ කටයුතු අතරමඟ නතර කිරීම හේතුවෙන් සිද්ධ වෙච්ච විනාශයන් පිළිබඳව කතා කරන්නේ RH හෝල්ඩින්ග් සමාගමේ පෞද්ගලික සමාගමේ සභාපති කළමනාකර අධ්‍යක්ෂ රුවන් කුකුලේවිතාන මහතා. ඔහු කියනවා අද ඉදිකිරීම් කර්මාන්තය ගැන කතා කරද්දී ඉදිකිරීම් කර්මාන්තයේ දියුණුව සඳහා කළ යුතු බොහෝ දේවල් තියෙනවා. විශේෂයෙන්ම 2015 බලයට පත් වෙච්ච රජය මීට පෙර පැවති රජයේ වංචා දූෂණ සොයනවා කියලා සියලු ඉදිකිරීම් අත්හිටුවා. ඒ සොයා බැලීමේ කටයුතු වලට අවුරුදු දෙකක් පමණ ගත වුණා. අවසානයේ නැවැත්වූ තැනින් යලිත් පටන් ගත්තා. පෝට් සිටිය නැවැත්වීම ලොකුම වරද. ඊට පස්සේ සිද්ධ වුණේ මොකද්ද? ව්‍යාපාරික ශේෂ්ත්‍ර කඩාවැටීම, ඉදිකිරීම් ශේෂ්ත්‍රය කඩාවැටීම, ඉදිකිරීම් කර්මාන්තයට අදාළ බඩු විටින් විට වෙනස් කිරීම තවත් ප්‍රශ්න. ස්ථාවර බදු ප්‍රතිපත්තියක් දිගු කාලයක් ක්‍රියාත්මකුනේ නැහැ. වැට්, පැල්, NBT යනාදී විදිහට බදු රාශියක් ගැහුවා. සරල ක්‍රමවේදයකට එක බද්දක් හඳුන්වා දෙන්න බැරි ඇයි? ඇතැම් විට එකම බද්ද දෙවතාවක් ගහනවා. ඉතින් මෙහෙම කරයින් පස්සේ මේ රජය කොහොමද කොන්ත්‍රාත්කරුවන්ට මේ සල්ලි ගෙවන්නේ? මේ රජය මේවට මිලියන මේ රජය මට ඒ කියන්නේ එතුමට මිලියන 150ක පොල්ලක් තියලා තියනවලු. බිලියන 200ක් ණයට ගැනීමට නොහැකි නම් බිලියන 50ක් ණයට අරගෙන අමාරුවේ වැටී සිටින කොන්ත්‍රාත්කරුවන් දහස් ගණනකට ගෙවා දෙමුවොත් බත් පැකට් විකුණලා ඒ බත් පැකට් විකුණන පුද්ගලයා දක්වා ඒ මුදල ගලාගෙන යනවා. මොකද මේ ව්‍යාපාරිකයෝ හරහා තමයි අනිකුත් සියලු දෙනා මේ යැපෙන්නේ කියලා ඔහු මතක් කරනවා. ඉතින් කෑෂ් ෆ්ලෝ එක වැටුනේ කොහොමද කියලා ඔහු පැහැදිලි කරනවා මේ රජයේ බලයට පත්වීමත් එක්ක. අපි වෙලාව බලමු. CDB රන් අය රත්පවමකට රුපියල් 63,300ක් CDB ඔබේ හිතවතා. මේ අතරම තමයි මා චන්දනීති කඩකලේ නැහැ කියලා ඊයේ මව්බිම් පුවත්පත එල්ල කරන චෝදනාවකට ප්‍රතිචාර ලබා දෙමින් ප්‍රකාශ කරන්නේ අද දයාගමගේ මහතා. එතුමාගේ ප්‍රකාශයටත් අපි තැනක් ලබා දිය යුතුයි. ඒ ඉතාමත් කුඩාවට වාර්තා කරනවා. ඊයේ දවසේ පෙරේද දවසේ ප්‍රධාන සිරස්වල වාර්තා කරේ දයාගමගේ අමාත්‍යරයා විසින් සිදු කරන ලද නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සහ අවශ්‍ය අනිකුත් අයට රැකියා ලබා දීම සහ පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් කෙසේ වෙතත් මා චන්දනීති කඩ කරමින් මෙවැනි දෙයක් සිදු කළේ නැහැ කියා දයාගමගේ අමාත්‍යරයා ප්‍රකාශ කරනවා අද මව්බිම් පුවත්පතේ උපශීර්ෂ වාර්තාවක් උපුටා දක්වන්නේ. තවත් තොරතුරු බොහෝ තිබෙනවා උපුටා දක්වන්නට. ඊට පෙර අපේ යනවා අනුර කුමාර් දිසානායක මහතා ඊයේ දවසේ කළ ප්‍රකාශයකට. ලෝකයත් සමග ඉදිරියට එන ආර්ථිකයක් ගොඩනැගීම අපේ අපේක්ෂාව බව එතුමා සඳහන් කළා. මේ රට මතක තබා ගන්න, කන පිට හරවලා යලි ගොඩනගන්නවා. මේ රට ගොඩනැගීමේ වේදිකාව තමයි ජාතික ජන බලවේගී වේදිකාව තමයි මේ රට ගොඩනගන්න පුළුවන්. ඒ නිසා අපි තමුන්නාන්සලට ආරාධනා කරන්න. අවුරුදු 71ක් මේ නිසරු මෝඩ අලස කණ්ඩායමකට අපේ රට පාලනය දුන්නා. වේදිකාවේ කියනේම දැක්කහම බොත්තම කොබපුවහම මිඩ්වයිෆ් ඉන්නතල පේනවනේ. කවුරු හරි බීලා පාරේ වැටලා හිටියොත් කරේ තියන ගෙදර ගිහින් දානවා. මරු ජනාධිපතිලා ඉන්නා දන්නේ නේද? ඊයේ පෙරේද කියලා නේද? බීලා නේද? බීලා පාරේ වැටලා හිටියොත් අර අයනලු ගෙදර. ඕක කරන ජනාධිපතිවරු ඉන්නේ. අපි හදන්නේ බීලා පාරේ වැටිලා ඉන්න බැරි වෙන මානසිකත්වයි සහිත පුරවැසියෝ අපි හදන්නේ. ඒකල හදන්නේ ආ ඕනතරම් බීලා පාරේ වැටලා ඉන්න කනමදේ හදනවා. සජිත්නෝ රැටරේට උත්සගෙන යන මොනතරම් මෝඩ තකතිරි මිනිස්සුද අපේ රට පාලනය කරන්න ඉන්නවද? තව කෙනෙක් මම බලාගෙන නේද? අර මාධ්‍ය සාකච්ඡා වාඩිලා ප්‍රශ්න අහනකොට නේද? එයා ප්‍රශ්න වලට අයිය බලනවා. අයියා ඊට හපන්. ඒක කට්ටි ඉතින් අයියා මෙන්. අයියා අයියාගෙන අපි උතර දන්න. ඒ නිසා මම කියන්නේ මේ රට ගොඩනැගීමේ පිළිබඳ දැක්මක් නැහැ. හැබැයි ඒ හැම කෙනාටම අපට වඩා හැකියාවක් තියෙනවා. මොකද හොරකම අපිට වඩා උඩින් ඒගොල්ලෝ ඉන්න හොරකමේ අපිට වඩා උඩින් ඒගොල්ලෝ ඉන්න නීතිය රින්ගන්න අපිට වඩා උඩින් ඒගොල්ලෝ ඉන්නවා අපරාධවලින්. මේ අතර මම පුවත්පතේ ඇතුළු පිටුව අතීතයේ මේ රට තිබූ තත්ත්වය අද බොහෝ අයට අමතක වෙලා කියලා සඳහන් කරන රාජිත් සේනාරත්න ඇමතුමා. ඒ අනුව අද මේ රටේ මාධ්‍යවේදීන්ට හිරිහැරණ ඔවුන්ට බියෙන් වෙන රටවලට යන්න හේතුවක් නැහැ. ඉතින් ඒ හින්දා ඉතිහාසය තිබිච්ච දේවල් මතක් කරගන්න ඕන මේ කට්ටිය. මොකද අතීතයේ තිබිච්ච තත්ත්වය අමතක වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඇත්තටම අතීතයේදී හැම පැත්තෙම ඒ කියන්නේ හොඳයි කියන්න පැත්තක් නැහැ. අඩු වැඩි වශයෙන් කට්ටිය ඔක්කොම වැඩ කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ කාලේ මේගොල්ලන් කට්ටියකගේ කාලේ බල්ලෝ රංගියා. තව කට්ටියේ කාලේ මල්ල රංගිහිලා. තව කට්ටියේ කාලේ ඔය අමතක වෙච්ච අතීතයේ ඉඳලා හිටලා මාධ්‍යමවල මතක් වෙනවා. ඉතින් අපි ශ්‍රී ලංකන් එකේ සේවකයෝ ඊයේ දවසේ මාධ්‍යමව පැවැත්තු අපි ඒටත් ගිහිල්ලෙමු.
සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් නාස්ති කරන මුදල් සමෘද්ධිය සහ ජනසභිය වගේ ව්‍යාපාරවලට යොදවනවා කියලා. ඔව් කියන්නේ දුප්පත්කම නැති කරන එක පැත්තකින් රස්සාවල් නැති කරලා එක පැත්තකින් රටේ ආර්ථිකය නැති කරලා තව පැත්තකින් ඔහු දුප්පතුන් විදිහට සදාකල් නඩත්තු කරන්න පුළුවන් පිරිසක් බිහි කරනවා කියන එක තමයි ඔහුගේ කතාවෙන් අපිට තේරෙන්නේ. ඒ විතරක් නෙමෙයි තමා මහා උජාරුවෙන් කතා කරන එතුමාගේ පියා ඒ කාලේ 1980 ගණන්වල එවකට යලංකා සමාගමට ආර් ප්‍රේමදාස මහත්මයා එතුමාගේ බෑනෝපත් කරා. රොහන් ජයගුඩි මහත්තයාව. එතුමාගේ තිබුණා වෙනම මල් ව්‍යාපාරයක් නුවරඑළිය. ඒ මල් ජපානයට යවන්න එතුමා ඒ වෙලාවේ ජාතික ගුවන් සේවය භාවිත කළා. ඒ මල් තොගය ගුවන්තොටුපළ නුවරඑළිය ඉඳලා රගෙන එනකන් ටෝකියෝ බලා යන්න නියමිත ගුවන් මගින් ගුවන් යානයේ සීට්වල ඉඳගෙන පැය ගණන් හිටියා. ඒ මල් ෂිප්මන්ට් එක කොළඹට එනකන් ගුවන් වාර අපි පාත්තන්නේ ටෝකියෝ වලට, ටෝකියෝ නරිටා කියන එයාපෝට් එකට. නමුත් ඒ මල් ෂිප්මන්ට් එක ෆුකුඕකා කියන නගරයට අරන් යන්න ඕන නිසාම සතියකට 3 වරක් ෆුකුඕකා වලට අපි අපේ ප්ලේන් එක ඔපරේට් කරා. සම්පූර්ණයෙන්ම රටේ ජාතික ධනය නාස්ති කරා. මේ වෙනකොට අපේ මව් සංගමේ විධායක සභාව තීන්දුවක් අරගෙන තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්පූර්ණ සහයෝගය පළකරනද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 7000කට ආසන්න කාර්ය මණ්ඩලයත් ඒ හා සමාන ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාගේ පූර්ණ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හිමි වෙනවා. ඒ කාලේ මල් ගෙනිහිල්ලා තව එක්කෙනෙකුට හිටන් ඉන්න බෑ කියලා පොඩ්ඩක් වෙන රටකින්ලා තව රටකට යන ගුවන් යානය පොඩ්ඩකට කතා කරලිවලා ගෙන්න ගත්ත තමන්ට කොළඹට එන්න ඕන කියලා. මං කියන්නේ මේ හරි අපූරු කතා. හැමෝම අඩු වැඩි වශයෙන් ඒ කාලේ ලස්සන දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රතිඵල තමයි අද භුක්ති විඳින රටේ ජනතාව. ජලයෙන් යට වෙච්ච යාපනයේ ගුවන්තොට සාමාන්‍ය අතට පත් වෙලා තිබෙනවා. ගුවන්තොටුපළ ජලයෙන් යට වෙලා තිබිච්ච අයුරු කියලා අතුල් පිටුවේ චාරු වාර්තාව සමග පුවත්පත ගෙනෙනවා. ඉතින් වර්ෂා ජලයෙන් යටවීම වර්ෂා ජලය ගලාගෙන යාම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කිසිම ස්ථානයකට හෝ දේපළකට හානි සිදුලා නැති බවද පුවත්පත වාර්තා කරනවා. මේකම සජිත්ට 165ක ඡන්දයක් ගැනීම ලේසි නෑ. රවි කරුණායක මහතා සඳහන් කරනවා 160ක ඡන්ද ප්‍රමාණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තාර 165ක චන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම පහසු කාර්යයක් නොවේ කියලා ගුණසිංහපුර ස්වයන් රැකියා පදික වෙළඳ සංගමේ කණ්ඩායම සංගම පැවිදිච්ච මාධ්‍ය හමුවක තමයි මේ ගැන කියලා තියෙන්නේ. සජිත් මහත්මයා පිළි තමයි රවි කරුණායක මහත්මයා තියෙන්නේ. මම බැලුවා වැරදිලාද කියලා සජිත් 165ක් ගන්න ලේසි නෑ කියලා තියෙන්නේ. මේ අතර තමයි රට ජාතිය බේරගන්න භික්ෂුන් වහන්සේ ඓතිහාසික භූමිකාවට යලිත් පණ පෙවිය යුතුයි කියලා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරගාරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ අදහස් පළ කර සිටින්නේ. ඉතින් මෙහිදී මානෙල්වත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ පැවතුන සංඝ සමුළුව එහිදී තමයි උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කළේ. අපි මේ ප්‍රකාශන වලට යමු දැන්. මේ අද දවස තීරණාත්මකම සටනක් මේ තියෙන මේක ගල උඩ සටනක්. එහෙනම් ඒක do or die සටනක්. ඒක නිසා හෙට දවසේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ වෙන මොනම දෙයක්වත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරන එක. ඒකට හේතුව ඇයි? බහුවරණ ප්‍රශ්න පත්‍රයක උත්තර දෙන්නේ කොහොමද? වඩාත් නිවැරදි පිළිතුරු යටින් ඉඩක් ගන්න. සජිත් උත්තරේ නෙමෙයි කියන එකට සාක්ෂි සාධක ඔබ වහන්සේලාට කියන්න අවශ්‍ය නැහැ. මේ රට දාස යුගයක් බවට පත් කළේ ජිනීවාවල ඉස්සරහා මංගල සමරවීර. ඒකට හා කිව්වේ රනිල්. ඒකට මුකුත් නොකියා තූෂ්ණීම් භූතව හිටියේ සජිත්. කොල්ලෙක් කෙල්ලෙකුගෙන් අහනවා. අහපුවාම කෙල්ල හා කියන්නේ බෑ කියන්නෙත් නෑ. කෙල්ල බෑ නොකිව්වොත් ඒත් හා තමයි. ඒක නිසා හා කිව්වොත් හා, බෑ කිව්වොත් බෑ, බෑ නොකිව්වොත් ඒත් හා තමයි. ඒක නිසා TNA යෝජනා ගේනකොට එක මිනිහෙක් බෑ කිව්වා, අනිත් එක හා නොකිය බෑ නොකිය ඉන්නවා. ඒකේ තේරුම හා තමයි. ආයතනීය විහාරස්ථානයක් නෙමෙයි මේ සමන්තරණ ශාලාවක්. ඒ නිසා ඡන්ද අපේක්ෂකයා පිළිබඳව සඳහන් කිරීමට කිසිසේත්ම නෛතික ගැටලුවක් නොවන බවයි මගේ මූලික හැඟීම. විසුන් වහන්සේ කෙනෙකුට ජාතික ගැටලුවකදී රට ජාතිය සම්බුද්ධ ශාසනය පිළිබඳව කතා කරන්න තියෙන අයිතිය මේ ඡන්ද කොමසාරිස්ට නැති කරන්න බෑ. ඒ ඓතිහාසික භූමිකාව භික්ෂුන් වහන්සේගේ. අපි දන් වලද ජීවත් වෙනවට වඩා අපිට වටින්නේ නැද්ද ඒ ඓතිහාසික භූමිකාව වෙනුවෙන් සටන් කරලා හිරගත වෙන එක? අද දිවයින කියන්නේ TNA යෝජනාවට සජිත් හෝ ගෝඨාභය එකඟ වුණොත් ජනාධිපතිවරණෙන් ඉවත් වෙනවා කියලා සිවාජිලිංග මහත්මයා ඊයේ දවසේ කර ප්‍රකාශයක්. ඒ අනුව සිවිල් සංවිධාන සමග පැවතිච්ච මාධ්‍ය හමුවකදී මේ ගැන කියන්නේ අනිවාර්යයෙන්ම එකඟතාවයක් පළ කරොත් කවුරුන් හෝ ඔවුන් ඉවත් වෙන්න සූදානම්. පුදුකුඩු රිප්පෙන් මතුවේ ප්‍රභාකරන්ගේ නිලැඳුම්ද කියලා ප්‍රශ්නාත්යක් සහිතව මේ විමසීම කරන්නේ. ඒ අනුව පෙට්ටියක වහා අසුරා තිබියදී නිලැඳුම් ප්‍රමාණයක් හොයාගන්නෝ. ඒ අනුව එක් පුද්ගලයෙක් තමන්ගේ ගිවත්තේ ඉදිකිරීමක් කිරීම සඳහා ආරමින් සිටියත් තමයි මේව හමු වෙන්නේ. මේක ප්‍රභාගේ
ඒවාමද කියල සොවා බැලීමට බලාපොරොත්තු වෙනවා කියලා එහිදී සඳහන් කරනවා. මේ අතරේ අද ඇතුළ පිටවාර්තාවකට අපේ ලංකා දීපේ පිසු ආහාර අපතේයවන් රටවල් අතර ලංකා විදිරියෙන් ඉන්නවා. බස්නායිර පළාත් අපරාධ කළමනා කරන අධිකාරී අධ්‍යක්ෂ නලින් මාන්න පෙරම කියන්නේ බත්හැලිය කළමනා කරනවා නම් ඉඳුල් කඳු ගොඩ ගැහෙන්නේ නැහැ ලංකා දීප ඇතුළ පිටුව. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම අප විසිකරන ඉඳුල් ප්‍රමාණය අඩු කරන්න කටයුතු කරමු කියලා අද දවසේ ප්‍රකාශ කරනවා ඇතුළු පිටු වාර්තාවක්. මේ අතරම තමයි රාජිතගේ කොළපාට පෝස්ටරේ මැකෝ නවත්තලා තියෙනවා කියලා තොරතුරු වාර්තාවේ දක්වා තිබෙනවා. යනුව රාජිත සේනාරත් මහත්මයා මුදල් ගෙවීමකින් තොරව මුද්‍රණය කිරීම සඳහා සෞඛ්‍ය මැතිවරයා විදියට රාජ්‍ය මුද්‍රණාලයට යව පෝස්ටර තොගයක මුද්‍රණ කටයුතු නතර කරන්න මැතිවරණ කොමිසම තීරණය කළා තියෙනවා. ඉතින් සාධාරණය ගැන කතා කරන එකේ ක්‍රියාකාරකම් විදියට තමයි මේකත් මේ විදියට උපුටා දක්වන්න වෙන්නේ. අද ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල මේ කෙටි විරාමයකින් අනතුරුව බලමු කාටුන්. ප්‍රධාන අනුග්‍රහය Nestmont සම අනුග්‍රහය LBS ඇසුරු Champion අපිට Champion Case Absolute Juice Sunquick මාතෘ ෆ්‍රීලන් මස්ටරි Glowing Paper බවක් ලබා දෙන අග්‍රගන්නේ ආයුර්වේද සාරයන් 16ක් Fan Lovely Ayurvedic Care අපිට ඇස්කන්නෑ කියලා හිතන් ඉන්නේ. හැබැයි 2015 බලයට ආපු අයගේ හිතවල තිබ්බ කුණු පාරට එකතු වෙලා තමයි මෙහෙම වුනේ. දින 100ෙන් හදනවා කියලානේ ආවේ. හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්. මේ ආණ්ඩුවේ කාටවත් ඒ වගේ කීමෙන් ගැලවෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේක මගේ පළවෙනි ඡන්දේ. පොහොට්ටුව දිනවමු. කවුද ඔබ යාර හොඳ රඟපාන්න පුළුවන් ලකෝ අම්මේ 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 දෙරණ ලිටල් ස්ටාර් සීසන් 10 සෙනසුරාදා සවස 6ට අරුණ සමග මීලනයක් අරුණ පළමු සංවත්සරය වෙනුවෙන් මාසිකව රුපියල් මිලියනය බැගින් දිනා ගන්න මෙරට පුවත්පතකින් පාඨකයන්ට ලැබෙන විශාලතම ත්‍යාගය හිමිකර ගැනීමට ඔබ කල යුත්තේ දිනපතා අරුණ කියවා එහි පුවතක් ඇසුරින් ඇසෙන සරල පැනයට පිළිතුරු දීම පමණයි. දිනුම් අවස්ථා වැඩි කර ගැනීමට දිනපතාම අරුණ කියවා මාසය පුරාම පිළිතුරු එවන්න. මෙඩෝලි උඩුපියන් පතේ ස්ටිකරේ පිටුපස අංකයේ සූරා 0766 37 57 57 අංකයට SMS කරන්න. මෙඩෝලි තෑගි වාසනා රස හඳුනනු ගෘහණියන්ට මෙඩෝලි වෙතින් මුළු තැන්ගේ උපකරණ. රාවන් හෙයා කල ෂැම්පු තරුණ පෙනුම විනාඩි 5න්. SLT ෆයිබර් 1212 මතන්න. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. රයිනෝ සිමෙන්ට් රූෆින් ෂීට්ස්. දැන් යු නෝ රයිනෝ. ඇයි නෝ. දීවා ෆ්‍රෙෂ් ග්‍රෑම් 550 බජට් පැක් එක ₹95. 100% අපේ සහලින් සැදූ රයිගම් දෙවෙනි බැත නූඩ්ල්ස් සමග මුසුවුණු ස්වභාවික චිකන් ඔයිල් සමග එන රයිගම් ඩබල් චිකන් සෝයා ශක්තියේ රස මුසුවමවයි. සදිය තලයේ අසිරි විඳින්න ශ්‍රී ධනංජය සංචාරකයෝ සමග තායිලන්තයට එන්න. අරුම පුදුම සියාම නිර්මිත සැනකෙළියේ විනෝද වී අත පිරෙන්න ෂොපින් යන්න. අමතන්න 0713 701 03 0112 199 499. මෙහෙමත් ලබ් කරනවද බං? මේක කණේ ගහන් ඉඳලා කනත් ගෙවිලා. සොෆ්ට්වෙයා එකක් නැද්ද? SMS නවකතාවට රිප්ලයි කරන. ෂොපින් කරන්න ගියාමත් වීඩියෝ කෝල්. ඉතින් බ්‍රෝ, රිලටිවරයි කියන්. කොහෙද? කෙල්ල දන්නවා බං මේක රුපියල් 99කම ටෝක් ටයිම් උනේ MB 350 කුයි තියනවා කියලා. ඒ මදිවට SMS 1000ක්. හලෝ බටියු. මේ ඔය එහාට 99 කාඩ් එක දාගෙන අඩාගෙන ඉන්න එපා. දැනගෙන දාගන්න. පිච්චියක් නැති වෙලාවක යාළුවෙකුගේ සල්ලි හදිසියක් පරණ ඔප්ෂන් එක පොලියට දෙන පියා. එතකොට වෙන දේවල් මුලින්ම සර් කෑල්ල හැලෙනවා. කොසල්ලි
ඉයල්ගේ පවර්ස් වැඩි වෙනවා. කසල්ලි පෙන්ෂන්ගේ කවුද වගේ වෙනවා. සල්ලි ඕනේ. අද අලුත් ඔප්ෂන් එක කෑෂ් වැගන්. කෑෂ් වැගන්? හරියට හරි. ලොකුණා ෆිල් කළා. ID එකයි selfie එකයි send කළා. පෑන් සල්ලි බැංකුවට. හරිම ඊසි. ගොඩක් fast. හත්තේ හානියකුත් නැහැ. කෑෂ් වැගන්. එසනින් දෙන online loan. රැඳී සිටියාට තුති. දැන් නැවතත් සුපුරුදු වැඩසටහන. නව සර්ෆ් එක්සෙල් අම්මගේ දෑතට සුමුතුයි, තද පැල්ලම් මට්ටුයි. වසර පහක වගකීමක් සහිත හය රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. කුමාරිකා මුසු වූ නව සර්ෆ් එක්සෙල් දෑතට සුමුතුයි, පැල්ලම් මට්ටුයි. Derana Aruna Sri Lanka's breakfast show. මේ අද කාටුන් අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මුලින්ම සජිත් මහත්මයා කියනවා යාගේ රජයක් යටතේ වතුකම්කරුවන්ගේ වැටුප 1500ක් කරනවා කියලා. ඔය කියනේවා උඩ බිම බලලද දන්නේ නැහැ කියන්නේ කියලා කියන්නේ අද ෆේස්බුක් කාටුනෙන්. මෙන්න සමයන් දේශපාලන කතා අහන්න එපා, ආයි තංගොඩ තමයි යන්න වෙන්නේ. මේ කතා අහනකොටයි තේරුනේ හාමිනේ මට සනීප වෙලා කියලා. අද දවසේ දිවයින කාටුනෙන් කියන්නේ අංගොඩ හිටපු ගට්ටියත් සනීප වෙනවලු. හුරේරා උත්සව සමය වෙනුවෙන් අපි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 3-4ක මිල අඩුකම් තීරණය කළා. එහෙම කියන්නේ අපේ ඇමතිතුමා හැරිසන් ඇමතිතුමා. මිනිස්සු හිතාවි ඡන්දෙට බඩු අඩු කරනවා කියලා. බලන් ගියාම අඩු කරලා තියෙන්නේ ඡන්දෙට නෙමෙයි, මේ උත්සව සමයට. අද අරුණ කාටුනිය මෙන්න අද පුවත්පතේ කාටුනිය අවන්ත ආටිගලගේ කලාකරුවන්ගේ රැලියක් පැවතිලා තියෙනවා. කලාකරුවන්ගේ රැලියේ පෑන් ගොඩක් තිබිලා තියෙනවා. කෙසේ වෙතත් පෑන් ගොඩක් වෙනකොට මකණයක් කතා කරලා තියෙනවා. මේ කතාව බොහොම අර්ථාන්විතව හිතලා පදලා තේරුම් අරගන්න පුළුවන්. ඔබට කැමති පරිදි අර්ථගන්නය කරගන්න පුළුවන්. මේ අද සරදම් සජිත් මන්දිරවල ඉන්නේ නැතිලු. ඉතින් ආර්යාවයකට කැමති වෙයිද දන්නේ නේද? ආර්යාවත් කියනවත් දන්නේ නැහැ. මට තියෙනවා පුංචි ෆ්ලැට් එකක්, ඒ ෆ්ලැට් එකේ ඉන්න කියලා අද දවසේ සරදම් අහන්නේ. ඒකට කැමති වෙයිද කියලා අදර්ණ වෙබඩ වීර ගියොත් වෙබ් බුවා කාටුනේ බාන්න පුළුවන්. ඔඩොක්කුවේ ඉන්නව කෙනෙක් කවුද මේ දයානි? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වින්කලේ චන්ද්‍රිකා මැතිනිය කියලා කියන තියොන්තං ඔයින්ගියා. තව පොඩ්ඩෙන් කියන්නේ මහින්ද මහත්තයා කියලා වෙලාව වෙනස් වුණා. මෙන්න මාර්සිපාල ජනාධිපති කියනවා දේශපාලනයට එන අය උගතුන් විය යුතුයි කියලා. අපොයි නූගතුන්ට යන්න තිබුණ රස්සාවත් නැති වෙන්නේ නැති කරන්නයි හදන්නේ කියලා කියන්නේ. අද දවසේ මම ඔබ කාටුනේ උගතුන් වුණාම ඔක්කොම නූගතුන්ට කොයිද රස්සාවක්? මෙන්න අද MD විරත්නේ කාටුනේ පත්වීම වෙනවා, ආධාරණව උසස් වීම වෙනවා, ඉඩම් ඔප්පු බෙදනවා. වටේට හතර වටේට නෙලන එක තමයි මේ දවස්වල කරන්නේ මැකෝ කියලා කියන්නේ මෞබිම. දාසගේ කාටුනිය දෙපැත්තේ දේශපාලන වේදිකා බැලුවම පිනෝකියෝල දකින්න පුළුවන්. ඒ පැත්තේ කට්ටිය මේ පැත්තේ කට්ටියට නොදෙවිනි වෙන්න කියන බොරු, මේ පැත්තේ කට්ටිය ඒ පැත්තේ කට්ටියට නොදෙවිනි වෙන්න කියනවා බොරු. ඉතින් අවසානයේ සිද්ධ වෙන්නේ ඕක තමයි. ඉතින් 30-20ගේ හිනා වැස්ස කියන්නේත් ඕකම තමයි. නායකතුමා ඇතුළු අලි කණ්ඩායමේ ඉන්න කට්ටිය මපට් එකක් වගේ ඒ කට්ටියව නටවනවා. මේ පැත්තේ ඉන්න සාටකේ දාන් ඉන්න අපේ විපක්ෂ නායකතුමාගේ කට්ටිය මේ පැත්තේ නටනවා. ඔක්කොම රූකඩ තමයි කෑ ගහන කට්ටිය කියලා අද ලංකාදීපේ කියනවා. සුවාරිස් දාස අපුවලාන වතුකම්කරුවන්ට දිනකට 1500ක් ගෙවනවා කියලා කියනවා. මෙන්න එතකොට වතුකම්කරුව මෙන්න අද තේ දළු නෙලමින් ඉන්නවා. තේ දළු නෙලන්නේ තාම කවුරුවත් රුපියල් 2000ක් කරනවා කිව්වේ නැද්ද සුවාරිස්? 1500 නේද තාම තියෙන්නේ කියලා අහනවලු අද දවසේ අපේ කෙනෙක් තංගම්මා කෙනෙක්. මෙන්න අද එතුමා තලන්ගේ සර් චූටි ප්‍රශ්නයක් තියෙනවා. හරි හරි අහපන් රතු සහෝදරයා, කියන්නේ අහපන් කියලා. සර් ජනාධිපති වුණාම අගමැති කවුද ඇත්තටම කියලා අහනවා. ටිල්වින්ද? එහෙම නැත්නම් වෙන කවුරු හරිද? එහෙම නැත්නම් විජිත හේරත් වගේ කෙනෙක්ද? මේ අහනව කතාව. අද සෙල්ලන්ද කොල්ල සුමතිපාල ජෝතිපාලගේ සජිත් වතුකම්කරුවන්ට දවසට 1500 ගාණ දෙනවලු. අම්මා අප්පා දන්න දැන්නම් ගිල්ලවන්නේ කැරට් නෙමෙයි බං කියලා කියනවා.
මොනවද දැන් මේ ගිල්ලවන්නේ? කැරට් නෙමේ රත්තරන් කැරට් ගිල්ලන්නේ. ඉතින් කරන්න පුළුවන් ඒවයි මේ යෝධයා කියන්නේ කියලා අදහසන්ත විජේනායකගේ කාටුනේ කියන්නේ. මෙන්න මැජික් තොප්පියට මැජික් යස්සියෙන් තට්ටු කරාම සජිත් තට්ටු කරලා පෙන්නවා මෙන්න හාව කොහොමද තොප්පිය ඇතුලේ මැහුවා කියලා. මෙන්න එහා පැත්තෙන් ගෝඨාභය තට්ටු කරලා පෙන්නවා මෙන්න පරවියා මෙන්න කොහොමද එළියට ආවම් පරවියා කියලා. අද අවසානයේ බැලුවෙන් පස්සේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා පේනවා. කට්ටිය ඕන ඕන විදියට කතා කරනවා. මෙන්න අද උදේ විමල සිරිගේ කාටුනේ SLFP එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙනවා. නිදහස් පක්ෂයේ හැම අකුරටම යටින් සාටකේ වගේ අර එක එකව එළිනුනා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලනවා දැන් ඊවසුවා ඇති. මෙහෙම බලන් ඉන්න බෑ, කපන්න ඕන මේ එල්ලනේ වටික කියලා වෙලා ඔන්න දැන් ඔක්කොම කපලා දැම්මා කියලා කියනවා. අද දවසේදී දැන් සාටකේ නැති කරන්න යනවලු, අයින් කරලා අයින් කරන්න යනවලු. මෙන්න නේද කියන තලන්ගේ කවිය. දෙන්නේ පොරොන්දුය කන්ටේනර් ගානේ, එන හැටි මුදල් කීමට කවුරුත් නෑනේ. පාලකයන්ට නැත දුර දක්නා ඥානේ, රට බංකොලොත් වෙනවා ඇත අවසානයේ කියලා කියනවා. දෙන පොරොන්දු කොහොම ඉෂ්ට කරන්නද මන්දා? අපේ රටේ ජනතාවත් ඉදින් මේව පිළිගන්නයිනේ. ඉතින් වෙන මොනව කරන්නද? කෙටි විරාමකින් අනතුරුව ලෝකය සහ ලෝකයෝ. තෙරණ අරුණ ප්‍රධාන අනුග්‍රහය එස්ටමොන්ට් සම අනුග්‍රහය LBS ඇසුරු චැම්පියන් අපිට චැම්පියන් කේස් ඇබ්සලූට් ජූස් සන්ක්‍රික් මාතෘ ෆ්‍රීලන් මස්ටරි රැඳී සිටින්න විරාමෙන් පසු නැවතත් සුපුරුදු වැඩසටහන. Bedtime, petty at a sunny pen, nelavin udao karane.